තියේ සමාජ කටගැස්ම දෙරන තුන්සය හැට. අදාපේ ආරාධිත අසුන පනවා තිබෙන්නේ නාගරික සංවර්ධන වෙරල සංරක්ෂණ අපදරාවය බැහැරවීම හා ප්‍රජා පවිත්‍රතා රාජ්‍ය අමාත්‍යය ආචාර්ය නාලක ගොඩ හේවා මහතා අයිබොන ඇමතිතුමනි දෙදහස් විශ්වර්ෂය නිමවෙන්නට තියෙන තව මා තු දවස් තුනක වගේ ඉතාමත් හෙති කාලයක් අද දවසත්ගියට පස තව දවස් තුනයිතින්. ජනාධිපතිතුමා ඒ දුරේට පත් වෙලා මාස දහතුනක වගේ කාලයක් ගත වෙලාත බෙන. ඔබතුමාල පාර්ලිවේන්තුට ගිහිල්ලත් මාස පහක වගේ කාලයක් ගත වෙලාතතියබෙන. දැ නාධිපතිවරණයට පිරාතුව සහ මහමඇතිවරණයට පිරාතුව දිගින් දිගටම අපි ඔබතුමාලගෙන් අහපු කතාව තමයි මුළු රටම වැඩබිමක් බවට පත් කරනවා වැඩකරන රටක් බිහි කරනවයි කියලා. මාමක එහිෙම අද්‍ය අපට ඒවගේයක් දකින්න හම් වෙන්න ෑන. මුල ටම ඩබිමක් කල් ලගතිී දැන් ජනාධප්‍රතිතුමා ජනාධප්‍රතිධූරයට පත්වවෙන්නේ දෙදස් දහන මේ නොැම්බර් මාසේ දාසේවෙද. ඇතිවරණෙන්. එතකොටට එතුමා ජනාප්‍රතිවරය අවශයෙන් පත්වනට පස්සේ දාසිට අදවනතුරු එතුමා අප විසින් සකස්කරපු ජනතාවට ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති මාලාවතුර කටයුතු කරන අපට ගැනි දිරිදි කරන්න පුළුවන්. ජනපත්තුමා ජනාධපතිත්බට් පත්තවෙලා මාසේ එකමාරක්යන්න කලින් මුළු ලෝකේ පුරාමධද පැතිරලා ගෙල තියන කොරනව සංගත තත්වේ උදාවෙනවා. එක චීනයෙන් පටන් අරගෙන ඉට පසේ ලෝකයේ පුරාම ව්‍යාප්තු වෙලා අපේ ජීවිත කාලය තුළ අපි දුටු අන්ඳුරෘතම කාලයුගයක් උදාවෙන මුළු රටටම මුළු ලෝකෙම වැඩනතරෙනවා. ලෝකයේ වැඩිමික් වෙතිබුණු රටව සසිියල්ලම වසාදමනු ලබනවා. ඇති ඒතත්වේ මයි අපි ලංකාව තුළ දැක්කේ. හැබැයි ඒ තත්ත්වය තුළඒ ප්‍රතිපත්ති ක්‍රියත්ව කිරීමේද විශාල වැඩකොටසක් සිෙද්ද වෙල තියෙනවා. ඒවා පිකින්නේ කරගන්න කතා කරලා බැලුවද විශාල වැඩකොටසක් මේ කාලය තුළ සිෙද්ද වෙල තියෙනවා. දැන් ලක්ෂ හැටනවයකගේ බලාපොරොත්තු. ඒවගේම තුනෙන් දෙක වැඩ බොතරැකිල්ලවා ඒකත් නතාව ලබාදුන්. මේ සියල්ලම ලබාදුන්න හම ඇමතුතිමි දැන් ඔය එක නිදහස්සට කාරණයක් ඉදිරිපත් කරමින්. ඒකම සඳහන් කරමින් ඒක නිසා අපි යම්කිසි අන්දමකින් හිරවීමට ලක්වෙලා යෙනවා ඉදිරියට ආගන්ඩ බැහැයි කියන එක සාධරණද මගටකාරණ කවියකුොත්තිවා නිමා කරනු මිස ඇති වැඩ තමාත පමාවට කරුණු මටවෝ මනා නැතක මහමකිවෙන නිදහසටරන කිවන කියන්නෙත් නෑ කිව යුතුත් නෑ. මොකද නමුත් අපි යතාාර්ථය පිටිගන්නට ඕනේ යම්කිසි වෙනසක් ලෝකසිද්දලා තියෙන. ඒ වන්නස තුල අප වැඩකළ යුතුයි ආකාරය වෙනස්වල තියනවා. ඇ ඉතත්වය තුළ අපි ඉදිරිට යන්න ගවන යන්නට ඕනේ. නිදහසට කරණා කියනකමේ අප ස්ක්‍රම දන්නේ කර පසුගේ රජක්‍රම ේදන මතකන රන්නලට මසක මතයන බලටආපු දයින්නම නිදසට කරණ කිව. අඩ අන්ඩම අවුරදු පහක්ම ඇඩුව. අප එම කරන්න. අඩ නනෑ ප්‍රශ්ටතියන ප්‍රශ්නයට විසුඳන්හගෙන ඒ අ ට ාහන ේ ප ර පත් රන්න පුල ද මස හතුන මස හතුන ඇතුලත අපි කරපු දවල් කතා කරන්න කලින් අපි මස ධහන කලට ඉගල පරදේ තරගෙන සදරී කරම ඒක වඩහොඳ සංකනේද දස් විස ගැන කතාරනකට ද ශේ කතකරට ට සියල්ල කියන්න කිසි ැලන්න හැබයි දෙදශ ශෂගන කතාා කරන්න කලම දස් පහල මතක් කරන්න කැමැති ඔබට. දෙදස් පහල වේ. යහපාල් නාන්ඩු බලේට. එනොට කොරන්න තිබුණ නෑ මෙරටේ ත්‍රස්වාද තිබුණෙත් නෑ මෙරටේ ආර්ථක තාමත්ම හොඳින් වර්ධනීම සයට අතයිදස දෙක වර්ධන වේගේක තිබුණම්. සෑම ආර්ථික දර්ශකීම අපි ආසියාවේ අගදිවාශසය පලෙන්තැනත දෙවනි තන හිටියම්. එතනින් පටන්ගගෙන ජනවාරි මාසෙන මැතිවර තිබ ජනවාරි මාසය නොවනිදන්දලා පලවෙනි අවරුද්ධ අරම්බලන්න ශේෂපත්‍රයමොකක්ද කියලා මොකද ශේෂපත්‍රය. පටන්ගත්තේ ලංකාඇතිවිට සියලූම මෙග්‍යාපෘතිය නතර කර. රය ගැරින් පටන් කරගෙන මාදිවගේ මාර්ග සියල්ල නතර කරට වැඩබිම ඔබ හපු වැඩබම නතර කළ දැම්මන්. ඊට පස්සේ මස දෙක් ඇන්න කලින් පෙවරරි මාස මහබැදුු කර මංකල්ලේ කර ලංකයි තිහාසේ විසාාර්තම බදධල් වංචව කරම්. අපේ මාස වෙනකොට දහනමින් නිවස්සා සංශෝධනය කියලා විවස්සා ගැටයක් හඳුන්ලදීලා ලොකු අර්බෝධයක මේ රට දැම්ම. ඊට පස්සේ ඒ කාලෙ තුලළ මොනසිදධුවන මේ රටේ ජාතික සම්පත් විකිනීම ජිනිවලට ගිල්ලලා මාර්තුමාස වෙනකට ජනිවලටහි ගස්ත පාස මහා පවාදීම කර රවරුවන් පනත් ගන්නාවකට අසන්කර ජිනිව ගියවසුමට එක ගුණ රාවරුම් පවාදීම ආරමුණ පේරට බුද්්‍යාන් ර්ධය කරන පටන්ගත් ික්ෂන් වහසල සේරකතරන ටන්ගත ර ැතිවලති බෙ ජාතිවාදයව අවස්සන්න පටන්ගත මහ ජතය සු ජතර අරද. නිර්මාණය කරම් ආර්ථිකයසිට හතයි දස දෙක තිබි චාර්තිකය සට පහට කඩාවැටම් රපියල කඩ වැඩින පටන් ගත්ත. පොලයානු පාතිය වැඩිවුුණා බදු වැඩි වුුණම්. විදේශයෝජන බිලියන එකයි දසම හයක් තිබුණ දෙදස් දහතරේ දෙදස් පහල්ව විරජන බිලිරේ එකයි දසම දෙකට අඩුවෙලා. එතැන් පටන් එන්නන්නඒ අඩුවෙලා ගියා. ඒවගේ මහා විශාල ප්‍රශ්න රාශය අපේ නැගරිට ප්‍රදේශල පුරාවිද්‍යා වටනාාගන්තියන්න ඉඩන් මංකොල්ලගන්න පටනගත විල් පපත්තු වනවිනාසේ පටගත ඒ ශේෂපත්‍රය කොට සක්මංකිවේ කියයනෙක තවුඩාදවති ඒකාලෙකන්තුර සසිංගපපු ගියසුම ඉන්දයාතක පික්ට ගියසප වගේ ගියසුම් ගරනාවක් සාකච්ච වන්න පටනත. ප්‍රශ් බැලක් පලින්න අවෞරුධවරට හදල දින තිබුණ ඒකත්තකෙන අපි මේ අවෞුද සංක තේ අවුදදුම ුද. යද රන ප්‍රශන දස ර ප්‍රශ්න අතර මොදකර අවුරදු ගන්නාවත් තිස්සේ රැකයා ිරහහිතතු රැකයා පාධරින් හැතදාහකට රැකයා දන්න. මේ රං වි දපත් ම පවල්ල තරන රන ලක්ෂකට රැකයදන වැඩසරන පටගත් ම මට තිස් පාදහකට බඩ දීල ර ඉර කඩකටතු ක්‍රමාණු කොලු. පවතින මාර්ග ලක්ෂයක වැඩටසරන අරම්ඹලතින මේ අවුරුදුදල කිලමීට දහදාහක වැඩ අවසාය නවා. පාලම් දහස දසදාහසක වැඩසරන අරම්ඹල තිනවා මේ අවරදත් තුළ පන්දහක් විතර දැන්ටමන් නිම කල තිනවා ම එක ගමකට ගයක් කියල ගෙවල් දාහරදාහකදන වැඩපිල්ි පටන් රතිනවා මහල් නිවාස විදාහග වැඩ ආරන්ද වෙලා තියනවා. මේරටේ බදු බර ජනතාවගේ අඩු කරලා තියෙනවා මේ රට පොලිියන්න්නුපාතය අඩු කරලා තියෙනවා මේ රටේ රපියලියගේ ස්ථාාවර කරලා තියනු විදිරි කිය වැඩ පොඩි පොඩි ප්‍රමාණක වැඩු එක පාලිරින් යන දෙදස් පාලි වකදුන්නේ දෙදස් පහල වේ රුපියල වැඩුවීම නිසා පමණක් දෙදස් පහල වරුතු ලංකාවේ අයබර වැඩුවීම රප බිලියන දෙසියාසු දෙක. ොට ො කොට ්‍ර හම ෙන ේෂප්‍රය දයා ැලොත් අද වන විනාසේ නෑදගගේ අද ජාති රක් තවර . म् शන විපත් වने को කාलेන පත්ව අමතව දැන් හ थाන වලින් දේශපලක් ගේ මදහත්වීම් ලින් वा නාශ රයක් විදි जगු නි ේද මාත්‍ය වර कोගේ මැද ත්වීමම් फිළබ ල පස්ස සිංහරාජ ආශවිතව පාර පාරකැපම පිබඳව තුර තට වනවි සිදද සිංරජ විච්ච කතා යොකම දන්නන දැන් අපිදනතටර වාන විලුන්දාව සිුවීම. ව ඊට පස්සේ ඔබතුමාට මතක ඇති කුපරකට ඔෝක්සිජන් කතාව ඒමගේ දේශපාලක් ඒර අකර දහස් ගානක් කපල එලි කරලා අතිව නඩගින් පවා පරා විච. සමය කන හැ කිල්ලට න යන හම කිල්ලෝටේකු හමෝගම තියන්න පුුවන් නොද සසඳන පෑ එක මේ ආණ්ඩුව පරිසරය රැකගන්න කැපව චාන්්ඩ අපේ දස වැදරුම් ප්‍රතිපත්තිය නමන ප්‍රතිවත්තිය පැදිිම තියන්නේ පරිසරය අරක්ෂා කරන කියනක. තුරයි ඒ රාජ්‍ය ප්‍රතිපත්ය තුළ හැමතිසම තැනින් තන යම්ගගේ පුද්ගලක වැදදි අඩු පඩු තියන්න පුළන් ඒ රදියා අඩු පටු නිවරධ කරගන්න ප්‍රපත් යක්ක් වශන්. දාච න්ත වන විනාසේ එදා විච්ච ල්පත්ව වන විනාසේ එදා ච දෙවාද වෙන්න සංකර. නද ඇමතුවා ප්‍රපත්ති ගැෙන කතා කරවද ඔබූතුමාගේර ලයිස්ේ අන්තිම දෙක තමයි එකක් නන්ත පරිසරය සබන්ධක ලඟක පුරාවිද්‍යාව. පුරාවස්තු සම්බන්ධයෙන් යම්කිසි අපරාධයක්කරොත් මතක්තිබුණ නීතියනවා ්‍යානාද කරන තම ප ලාගන්නට හැයි කැබිනටත් පත්‍රකාාවක් කිදිරිපත් කරල දැන්ක සරල කරන්න මහිස්ත්‍රාධිරයින් ඇලබාගනීම දක්වා. එකනේ මනිදන් හාරණයක ඊට පස්ස ඔය පුරාවිද්‍යාව සංරක්ෂි ස්ථාන වලට හෙම බලපෑම් කරන ප්‍රතිපත්තිේ වශයෙන් සහැල්ලක කරන්නදය සේත්න ඇයි ඔබ. මේ ජනාධිපතිවරයාගේ මේ අගමැතිවරයාගේ ප්‍රතිපති දයා බැලුවම සංක මේ අය මේ රටේ බෞද්ධ සංස්කෘති රැකගන්නට සිහල බද් සංස්ුපති රැගන්නට මේ රටේ ඉතිහාසයට ගරු කරන්නට කැප විච්ච කටියය පායක පෙන්න්න ලති නවා. ඒ වෙන්න. අද ජනාධිපතිතුමා සෑම සති තුනකට වතාවක් මේ රටේ මහා සංගරත්ය අමයනවා. එඒයගින් අවවාද ගන්නවා. වෙන්නම ජනාධිපති කාර්සාධක බලකායක් පිහිටුළ තියෙනවා මේ පුරාවිද්‍යාත්මක වටනාකමෙන්ින් යුතු ප්‍රදේශ. රක්කරගන්න ැිගන රජට අවවාද කරන් ප්‍රතිපත්තිමය වශයෙන් කැපීමතින ඉනිසා ඒවාම සරල කරන්න යනවා මේ අතහරලදානුව කියන කතාව හිතලෝක් මනේ ඔබුතුමාගේ හම සංශෝධනය කරම දදානමක්න ය ම සදදානමක් නෑ මාද්‍යව පල වාර්ත ොරු කල තුමාක් මධ්‍යවල පලවෙන්න සියල්ල නිවර්දිනය මධ්‍යවල පලවෙන්න උට ැබෙන ොරතුරමත නැපි වනට පසෙක් කතාගෙ තම එක වෙලා නැ. හදද විපක්ෂය දෙදහස් විසේක සම්බන්ධයෙන් රජයේ සැලැස්ම පිළිබඳව දක්වන අදහසමින්. විසයි විය සෞභාග්‍ය වසර විදියට ජනාධිපත්තුමා නම් කරනවා. සෞභාග්‍ය ගේ නෝක. තින් සෞභාගයක් නං ගේ කියලා අපිට ස්වාස ඇ තියනවා මොකද මේ දවසල්ල මිනිස්සු තුන්වේල කන්නේෙ නෑ. සෞභාගයක් වීල තමයි ගොඩක් කලාට වේලක් පිරිමහ ගන්නන්නේ කැඳබාගයක් ඇ කෝප ැබි ම මිස්ස ේ පිරිමන්. ඒය නිසා අපිට ලොක විශ්වාසයඇත්තිය නො විස්්සයි විශසය ේදත් සෞභාගෙන් තමයි රටේ ජනතාවට තමන්ගේ වේල පිරිමහ ගණ්ඩවෙන්න කුස්ේසා කුසගින්න ගැන කතා කරන්නේ ඇතු මොකද කියන්නේ. දැන් සංක දැම්මි කතා කරන කට්ටිය නි මෙරට පාලිකර වරුදු පහාතිස්සේ. එතුවට ඒ අවරුදු පහතිශේ ගොලම කුසගිට මොකද කර. මෙරට ආර්තික සංගදෙන් මොද දෙ කර. ර්ථිකංවාර්ධනය මංකුව දෙදස් පහය පහලවේ සයට පහට බැස්ස. ඊළවරද හතර දෙසම පහයි තුනයි දසම නම්ේ තුනයි දසම එකයි. අන්තිමට දෙදස් දහනමනොට දෙයි දස එකට වැටුණම්. ආර්ථික කඩා වැටන පටන්ගත්තා. රෝපියල කඩටන්ගත් පොලිය අනු පාතේ වැඩවනා ඔබම කල්පනා ක ලබන්න ඔබ අප හම කෙනෙක් ක්‍රෙඩි කාඩ පාච්ච කරනවාන නද අපි ධ්‍ය පන්තික ගැන කතා කරන ක්‍රඩි්කාඩ් එකට එකල කොචර ඉට අගේවද පොලයා ගව සට විසික පොලිගේ. ැංකට කියල නයගන්න එක සියයට පහලොක දාසයක දාහතක ඉන්ට්‍රස්්ටක්ව්වා. ඉති එහෙමක් එහෙම මිනිසු අමුරිධාපු කොටසක් නේද මේ කතා කරන්නේේ මේ අ්ඩු යන පරවැරදී කියලා එදා ඒ මනිසුන්ට දුන්නන්නේ දුක් නවෙේද බදු බරබල දෙදස් පහළ වේ ආණ්ඩු බලය එනුකට දෙදස් දහත ජනවර්රි මාසේ දෙදස් දාහතරේ රාජ්‍යය බදු තිබ්බේ රුපියල් ්‍රිලියනෑ. අසර දෙකක් යන විට බදු ප්‍රමාණය වැඩිකර ප්‍රලින එකකට දෙගුණකින් වැඩි කර ඒ දෙගුණ එකකරන්න බැරු ො මනිසන්ට බදදු ගහපන හු ගාව ්‍යා පර වැහන පට ගත් යා පර ැබන ාදමත් ලැබුණන ඉන්සේකල සැලසුන් දර යකගන්න බර නො බච් කරේ අයද ප්‍රලින එක බද ගන්නට ඒද මනිසු තල් ප දැම හම ප්‍රශ්නකරනට පශ් ැම නිස්සු ගද දම කරන්න අද මේ කොයි්දර් දාව කියලත් අඩුගානයේ බදුවත් වැඩිරද මේ යාන්ු. මේන් මිනිස ගැ හිතල ට ක ට. ඒේ නිස මේයයි කියන කතාගැන්න පේතරන් කල්බලින් නොන්නන්නේ සංග. මේ විපක්ෂයේ බෝවිිකාවිකල කරන්න ඇ ඔබතුම බදදු ගෙන කතා කරපුනනිසාදන් රඳවාගැනීම බද්ධී බත් කර. ඉට පස්සේ ආදායම් බද ලබාගන්න වූ සීීමාව වෙනස් කර. බදවාදයම හහිම වෙනවනේ ඇමතිතුමාාවකින් දැන් සංඛ්‍යාත්මකව සහන් කරන්න අදහ විස්ේ මුල්මවාස හතුල රජේ බදවාදායම සීට විසිනාවයකින් අඩුවෙලා යන මස්තයක් විරගත්වත් ීට විස පහ දශම නවයක. ආදායම අඩුවෙනවා රජේ. කොහමද මේ ආදායම ලබාගන්න රටක් කරන්නට නම් බණපොතෙත් තියෙනවා රොන් නොතලා මල නොතලා රොන්ගත්තට ප්‍රශ්නයක් නැහැ කියලා සමනලයා ඇහමලැත්තන් මේ ම මස්ස පැනිිගන්න විදිහ. ඉති බදුගන්න ඇතුව කොම රටක් ගෙනය නොතු මාලාගේ විකල්පේ නය ලබාගැනීම තව තත් අයුගුලකරට සිරකිරීම. දැන් මම සංක කිව්වා පසුගේ ආණ්ඩුව අසීමමාන්තල් ලෙස මේ රටේ බදු වැඩි කරා කියලා. ල පටන්ගත ඔබ මකන නිදස් පහලවේ අතුරු ඇයයි මේ ලංකාවෙන්න ප්‍රධාන පෙළේ ආතන අසාධාරනණ විට ආදයම උපේවා කියලා කියලා. අර සුපගේෙන් ටක් ඇ කියෙල බිියෙන් හැක බද්දක්ගාලන එකැන මේ රටේ ඉන්න ප්‍රධානපෙල්ේ ශාලවශාල රැකයා දෙන ජනතාවට ඒ සමමාගමටකුව අසාාරන ලෙස මුදල්ලපේෙන සමාගන් කියලා තෙ බල පන සුපගගේෙන් ටක් ගයව. පසේ දිගින් දිගටම වැත් වැඩිකරා විධාකාර විදිර බදු වැඩි කරලා විසාාල බදු බරක් ජනතාව තුළ දැම්ම. මම ඔබට කිව්ව වගේ මොකක් දෙකින් ඕනේ ඒ බදු අයිකරගන්න පුළවන්නේ අන්්ඩුවට අන්ඩුවඇ උදාාරකෂය දෙදස් දහට දහනම වෙනකොට එකගුල්ලො සැලුම් කරලා තිබුණට බිලියනකයි දසමතුන විර ප්‍රිල න ක. දිකතුරන්න බද ඇත්තර එකතුෙන් තිබුණේ ට්‍රිල්ලන එක දසම පහක්වෙතර වගේ. එකනර පොතේ තිබුණට වන බදු ප්‍රමාණ කෙනවා කියලඒ බදදු ප්‍රමාණ එක තුන්නන්නේ ඇද ඔබ කියන අන්ඩු ආදය අඩුණ කියල මේ ආන්ඩු ආදම අඩුණනා කියලක හර ගිනට සාපේක්ෂ ල සැරු කර ප්‍රමාට සාපේක්ෂ. සැරසුන් බර පවානය කහොමට එකකතුන්න. එකත් නොවන්න හේතුතමයි ඒ බදු බර වැඩි නිසා. එක පැත්තගේ මිනිස්සු බදු ගවන්නතුව හගන්න ඇති. අනි පැත්තෙන් සමාගන්වලට ව්‍යාර. ගන්න ැරෝගිය එක පත්තින් බද එක පපත්ින් පොලියන පාත එක පත්තකින් ක්ෂට කටවට මේ වගේ ප්‍රශ්න රශීය තිබන නෙකොට දෙදස් දහනම අපි බලට එනකොට අපිමි තත්වේ හොඳ අද්‍යින කල තිබන අපි අවරුදු තුන හතරත්ස්සේ මේක අධන කරනේ එකන්්ඩ බලේ ඇවිල ගට රජ පක්ෂ ැතුම හිතන්න පට ගත් මද කරනක් තුේ අධද්‍යේ නීී අපි ආපු තිීන්දුව තමයි. අප එත්තකටපු ආර්ථික කණ්ඩායම අර්ථික කල්මනනාරන උපදේශ කණ්ඩයමකරපු තින්දුව තමයි මේ බදු ක්‍රමේ සරල කරන්න ඕනේ බදු අඩුකරන්න ඕන කෙනෙ ප්‍රතිපත්තිමය වශයෙන්. ඒවාගේම පොලියනුපාතිේ අඩුරන්න න කෙනෙක ප්‍රතිපත්තිමේ වශයන්. රුපියලක කොහමර ස්ථාවරගන්නනටගේ ව මේ. තත්ත්ේ නිර්මාණයකිරි මහරා පමණයි ්‍යාපාරිකයන්ට ව්‍යාපාර කරන්න ඔෂිකන්න පරිසර සකස් කරන්න පුළන් කියන මතේ අපි හිටියම්. එන්න ඒ ඒ තින්දුව නිසා තමයිඒ ප්‍රතිපත්තිබේ තිහින්දුව නිසා තමයි අප බදු අඩුකරේ.ඒ බදු අඩු කරහම එතනිින් සිද්ධ වෙන නීමමිත තිබනමකක්ද ්‍යාපාරිකයටට සහනැල්ලැබෙන ඔහුට ඉතුර මුදල යෝජනය කරන්න පුළොන්. ඒ අයෝජනය හා රැකිය අවස්ථාවන් නිර්මාණය වෙනවා ව්‍යාපාරකයා දිර්මත්යවා. එ බදල් සංසාරනය වැඩිවන විශෂය දගලිකංශ බද ු බ ට ඔ ටප ප ල බ ට කො ද කරන ප ියද තයි ආර්ථකයට ගිල් ගන බව පත්ත මේ ගනදන ලකත තම ට ආර්ථකයැ කියල කියන්න. ඇ මේ සමස්ථ ආර්ථික ක්‍රියාවලිය සක්්‍රියකිරීම සඳ ගත්ත ප්‍රතිපත්තිමේ තිීද තමයික. එතකොට ඒතත්්‍යත් එක්කම ඊට පස්්‍යාව කොරෝණ එක. රන ප්‍ර්නාව මේ බදුවට කිරීම ප්‍රශන පස්සන ඒමම මැබැ ආඩුව ගහිල්ල අයිපද වැඩිරන කියනෑමනිසුන්ට ප්‍රශ්නයක්කාේ ප්‍රශ්නයාවට අපේ ගල්ල අපි ප්‍රතිපත්තිය වෙනස් කරන්න කියන අපේ ප්‍රතිපත්තිය තුළල තාමතින්න අපි මේ තත්වේ කරමණ කරනයගෙන අනාගතගෙන බෝධී බල්ලලා ඔබතුමාගෙන්ුව සිද්ධාන්තය මේ මහපොලෝමත රෝපනය වෙලාද දැන් එහම ක්‍රේශක්තිය වැඩිවෙලා ජනතාව වැඩියන් බාන්්ඩ පරිපෝජන කරන සුදර ප අටිටාව නිර්මාණ වෙලා ඒ දිරට වි උදධාරනකශෂය බලන්න අපේ දැන් අපිත් තීදුු තීරණ. මේිනිෂ්පාද නාර්ථකයේ වැඩිකරන්නට ගත්ත තිින්දු තරණවල ප්‍රිපලට දැම් එන්න පට ගරන්තයෙනවා බරන මේ අවසාන කරතු දිහ බැලුවම අවසානකාර්වට කලින්කාරර්තුට සාපේක්ෂව මේ කොරුණ පශ්නය මැද්දේ පැදිලි සරතිය බවන වර්දන තියනවා. එකැන මේකන් වැකරන පට ගරතතියවා කොටස් වවිල්ටබල දිහබන්න කොටස්ස වල පල ොනතන සක්කීව ක්‍රාප කන සියලු ගැටලු මද. ල්දල සක්‍රීව ක්‍රියාමක වවා කියලා කියන්නේ මේආයෝජකන්ට විශ්වාස ඇවිල්ල තිෙනවනේ ඉ අපි අපි මේ සුබවාදිය බලන්නවාන. එක අසුබවාදිය බලන්නනැතු. සුබවාදව බල ිනිසු දිරමත් කර යන්නන අපි තාමත් විශ්වාස කරන අපි ගත්ත ප්‍රතිපත්තිේ තීන්දුව නිවර්ණය කියලම්. හැබයි එක අපි මේ බාහිර අවෝධයනය සහරල දා නැතුව එක කට පොත් දටව. න ඇතම කොට ල් ල ස්්‍රාවද යෙ හොමද ගැන පෙෙන කාරහෙම වර්ධනයක් එහමනැත්තං දැඩ උනන්දුවක යුතු ආයජනයකිරීම සිද්ධවෙනවාද එහමනැත්තන ඇත්තර මොකක් අතරත කොට න ප . කොටස් ල්ද පල කියල කියන්නේ කොටසද පොල තිේන ප්‍රාම මූලි ද ල් ම කියනෙක තුර ට ල් ම න න්න යෝජක ගනු දෙනු කරන්නක. ඔන් ගනුදනු කරන්නේ ඕගේ විශ්වාසය වැඩි දෙනකට. ඒ දර පම වැන මේ වෙලා කොට ල්ද පල ආයෝජකයන් තුලාට පහැදුල පේනවා යම්කි විශවාසය ඇතිවවෙල තියන මේරට ආර්ථික ඉස්රට යන ඉස්රට ංග වර්ධන ැතියන මේ කොටස් වල වට්නාකම් වැඩියන මමද කොටස් මලදී ගත්තු ඉල්ට ඉදිරියදයේ කොටස් වැඩිමිලකට විකුණාගන්න පුලන් ෙන ඒ විශවාස ඇවිල්ල නිසා මයි කොටස් වල්ද ක . කොටස් න්ද පොලි විහාසය කදා තිබුණ රැටර ප්‍රමට දයනක වෙල්ලා වැඩුව තින්න ව බිලියන තුනක විතර නප දයනක කරන වැඩුල් ැකිල ගැන තමත් හො තත්්ා න් පනී විශවාසේ හොඳ පිකට රමක තුර නැසත්. ආාර්ය නාලක ගොඩේ ඇමතුමා සමගින් අදන්ස හට දටි ඇමතතුමි දැන්න සෞබාගේ දැක්න මමුතුවෙන් ඔබතුමාට උපුටා දක්වන්නට අවශන මහිතන කටපාඩන් ඇති මේක නිර්මාණය කරන්නට සම්පාධනය කරන්නට ඔබතුමාගේ දදායකත්වයක් ලැබුණ නිසා. නමුත් ම එක එක වාක්‍යයක් විතරක් ඔබතුමාට සිහිපත් කරන්නන් මහ බැන්කු මංකොල්ලෑ ඇතුළ පසුගේ කාලේ පුරා සිදුකළ මහහාපරිමාණ වංචහා දූෂණ. ස්ස ඇතුළත් අපරාධයන්ට සම්බන්ධ සල් වැරදිකරුවන්ට නොපමාව දඩුවම් කිරීම සඳහා නීතිය ක්‍රියාත්මක කරනු ලැබේ කියලාවා්‍යයක් තියනෙන. අපපි දක්කර මහිදදානන්දාලුත්ගමගේ ඇැතිවරයා විසින් කම්බොහුරු කියලා පොතක් නිර්මාණය කර. ටප් 20 වගේ වනයකුත් ඒකර පාවිච්චකර ඒ පො ම අදදෙත් බැලුව මංක දැන් කල්පනකාර ඒකාර රාබිනිු සොල්ලසය වගේ සුරංගනා කතා තියන තැනටද පොතරාකතියන්න එකේ. ඒ ාම වන්න නද ඇමතු ෂ මෙතන අපි මම දකින වම විමදත්ති නවා ැ අපි පසුගේ රජයේ දිහා බැලුහම පසුගේ රජයේ ප්‍රධානයෝ සක්‍රීව බිනීතයට ඇඉගරිකයෝට මත ඇති අගමති කාරලම පටන් ගත දෝෂණ මර්ධන කමිටු පන් ලිම සිංහ මහත්නම ෙදල අද පක්ෂ ාර්ලිමෙන්ට තින් බෝධ නිකු . එඒ ඔක්කම පක්ෂගන්නාව එකට එකුතු වෙල නීතිය ටැංගිලිගසමින් දේශපාලන පලිගැනින් ක්‍රියාවලයී යෙදන. අපි එකෙට විරුද්ධෝ කතා කර. අපි අතර මේකින් පීඩවට ලක්්වන පුද්ගලික ම රක්ෂ බන්ධර ාරග පුද්ගලිකෝ අප අපිට සාලෝෂයෙන් ඉටියර කරම්. චරතගාතනය කරා සිරගත කර කරන්න පුළුවන් කරදර සියල්ල කරම්. හැබ අපි බලටෙනකොට අපි කිව නෑ මෙට පලිගන්නවා මෙයට පි ගිහිල්ල පුද්ගලිකෝ. නද ැක බ කියපු වාගේ තියන දිට නීතිය ක්‍රියාත්ම කරනවා කියෙනක. තුරේ නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම තිබෙන කාටද. නීතිය ක්‍රියාත්ම කරන ක්‍රම විද දශපාල නඥා නීතිය ක්‍රියාත්ම කරන අපි ගුත්තයි දශපාල න්ච නීත ඇගලි නොගැස යුතු. අද නනාතිපතුම ක්‍රියා කරන්නේ ඒ කාරෙන්ටම මේ වගීම් භාරගදී තිබෙනවා නීතිය ක්‍රියාත්මක කරව යුතු. ගම්කිෙසි පදතියයක් තිබෙනවා නිල්ධරංිවා බලධාරී සිටවා ඒයට එතුට ඒ අය මේක කරන වේගේ පිළිබඳ මටත් ගැටලත් තිබෙනවා සහරවෙලාට සහරදදිවලට තියන නන්ද මේ සම්බන්ධයෙන් තිබෙනවාද කියන ැටලු මත් තිබෙනවා. නමුත් ඒ නිසා දේශපාල චංගල්ලම මේක ටැගිල් කාල කල යුතු කියන තැන නෙව අපඉන්නේ. ඒක අපි කරන්න පටන් ගත්තු අප යාපෝ රය හපාලන ග ැන්ටමයන. ඒ නීතිේ ක්‍රියත්ම කරනන්න මංකන අධිරන්නේ ඇංගිලිගහන්න කියල දැ විර්ෂණ නිලධාරීට පොලිසිේේ හිමඇත්තන් අලස්ස දූෂශ මර්ශ සභාවිසිි නිලධාරීන්ට වේවා. ඔවන්ට අම්කිසි ඒ ගැන උන්දක්ර ඇත කරන්න උතුමාල ගදහක් නැනැත්තන් ඇල්මේරුණු විදිහයට ඒකය අරල දාලා ඔපතුමා කරන දවස කරගන්න ඔය යන වේගෙන් ඇන්ඩ කියලා තිබ්බොත් ජනතාව මොකක්දර ලබාදීපපු පොරුන්දු පිඳ විශ්වාසය පිළිබඳව. මම හිතනවා. තාමවුද්ධය ගත වුණන නියවරද අපිට ප්‍රමුකතා ඕන ඕන වෙලාලද වෙලා රජයටත් අපිටත් සරධට ප්‍රමුකතාල ස්තුවත් තිබෙනවා. එතට මේ වෙලා ප්‍රමුකතාව වන මේ මේ ප්‍රශ්නයට මොහුණ දීම. ජනතාව කොහොමද ජීවත් කරවන්නේ. මේ කොරන අර්බෝධයෙන් කොහොමද ගොඩෙන්නේ. ඒඇසේ ආර්ථිකය ගොඩදාන්න කොහමද. ඉදිරිට යන ගමන ආරම කරන්නේ කොහමද කියන්න එකට අ්ඩු ප්‍රමුකතාව දුන්න. ඒ ප්‍රමුකතාව දීමින් අදහස් කරන්නේ නෑ ජතාලා පොද නො තු කියලලා ක ල් තිබෙන. ම ශවාස කරන මේවා හරිට ක්‍රියාම පේී නැතම් යම් කිසි පිරිසක් මේ පසට අදනවාන ඒ සම්බන්ධින් ඉදිරියේරි අන්ඩුව යමම් පිවර ගනිවිර.තැන් අ අනිත් සිල්ලර කාරණ පසක තබලා ප්‍රධාන කාරනාව ටවද මමුකලත් ඇැමතුම දැන් මාහදැක බැදුම් කරේ පිළිබඳ. ඔබතු යාලාග ප්‍රධාන සටන් පාට ඒ වගේම ජනතාව තුෂමින් භූතව බලාග හිපු සිදුවීම. කොමිෂන් සබාපත් කරා කමිටු පත්කරා ඉට පස්සේ ෆක්ස් රිබොඩ් කරා මහිස්ත්‍රාතාධ කරනවලට මේ තත්වේ යටතේ. මකත් වන්නඇති වරපයක් මේ දවස්සල දකින හරි ඇලි මෑලි ගතිය එමන ඇතන් නිද්‍රාශීලී ගතිය දැන් අර උදර්පන නීතියටතේ අරුන් මහන්ද්‍රම ගෙන්වා ගැනීම පිළිබඳවත් හැම දෑර බාලගිරි දෝෂයටලක්වෙන දැන් ඔබතුමාගේ ඕ අදන්න ආසනේ ඉදගෙන මුදල් රාජ්‍යමාත්‍යවරයා කියල මහම්මොලකරු හු ෙවෙයි රනිල් වික්‍රමසිංහ මහත්මනයක නොම කියල සඳහන් කරන. ඒ සම්බන්ධෙන් මකුත් නෑ හඩක්වත්නෑ ඇයි ම මේ සම්බන්ධය දන්න දන්නා තර්මට ර පාලිෙන්ට පව ද නාන මේ සබන්ධ යම්ම ප්‍රකාශතය අදාල නිදර විසින් කරලත් තිබෙනවාන ඉති එනිසාම එක අතැරල දමන කියින් තැන මම ඉනන සක. නමුත් මුලිංක වෝගේ පසුගිය කාලිය එක ප්‍රමුකාාව නොවනට ඇති පාර්ලිමෙන්න්තු පේටලතාම මස පහහිනි ධාිකරන මතිවරයාගේ පත්තෙන් ගන්නකු අධිකරන ඇමතිවරයා පත්වෙලා ඕට කරන්ති බි ප්‍රමුකාතාල ස්තු බැලොත් ෂනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එක ි ප්‍රමුගතවක් වුණ. ඒවාගේම තව ගැටලු රාශයකහුට නිරාකරණය කරන්න තිබෙන් නැති දී ම ශවාස කරනම බලාපොරොත්වුන ඉදිරියේදී මේ සම්බන්ධ යම්කිසි පීවරක් ගනු ලබාවි කළගලයති ඒර මග බරකව කල්ල ඒ වල අදාල නිලාාරෙන් සිටනම්. අමාත්‍යවර සිට්නු නිල්ධාරෙන් තිරන ඒකරන්න පුොලන් ියහ ො අනිදේ පා ච්චුගල ජනපත්තුම අගැතතුම ැිනෙට මන්ලිීමකට සබඳධවෙල නීති අතට අරගෙන කඩුව වනන එක නිවරදි කියල පිශ්වාස කරන්නේ. මේ සිදුවීමලට සම්බන්ධ මේ සිදුව කියවෙන දේශපාලනක නම් සම්බන්ධය නීතිය ක්‍රියාත්මක නොවීම හෝ පමාවීම සම්බන්ධය ජනතාව තුළල තියන ැකේ තමයි දල් එකක් තියනයි කියලා එම දිල් තියෙනවාට දල් කියන වචනති අපේ පරිවර්ශද පාචන මලය හරිම බොහම සැල්වෙන් පවිච්ච කර යන්න ඕන දෙකට අපිගෙනවා ඩිල් ඇක් කියල ඉගනර ොඩ සැකර එක පොඩි. සාමාන්්‍ය වර පඩි ගතයකොත් තියන ඉස හැමදෑම ිල්ල ති න ම තන්න ොම ඩිල්ල තින කාත්තක ඩිල්ලනදී . ර ික සි හත්මැත්ක ඩිල්ල එකක් තින යක න ැයිකට උදාහරණ විදිටත් කියනවා එතුමාට ලබා දීල තියෙන ආරක්ෂක. ටරටේ ප්‍රබල දේශපාලක්නයකටවත් ලා නොදන තර්මයේ ආරක්ෂක බට ප්‍රමාණයක් මේ පරාජිත දේශපාලක්නයකරු ලාදී ලතියනව කියක ජතාව කියන මාජ මාධ්‍යඔස්සේ චෝදනායකන දබතුමා ඉතාම සරල විදිර සර සරලජය ල ම මුල්ල කිවේ ද මේ ආණ්ඩි ප්‍රධානෝ දැම ආන්්ඩි ප්‍රධානය ජනපතතුමා අගමැතිතුම. ඒ අය යමද්‍යහා බලන විදිහයි. පසුගගේ ආ්ඩි ප්‍රානය මධ්‍ය බල විාල වෙනක් ඇති. ඒ අයිට වඩා ටක් මානුෂකව අමධ්‍යහ බලන්න වෙන්නට ඇති. එොට ඒකාල විච්ා දැමවට ඔබ කිවන්නේ දැම් මනිසුම පිගත හැටි අපෙන් පව පලිගත්ත හැටි ඒ අපි අගේ කරනවාද එක අපිද ප්‍රතික්ෂප කරන්න අපි අදත්ඒක ප්‍රතික්ෂේප කරන මේ මේ සිංහල බෞද්ධ රටේ යම්කිසි මානුසිකස්වරූපෙකින් අමදදිහා බලන්න වන කියෙන තැන මම ඉන්නවා. එතොට ඒ ඒ ඉදිහා බලන්න විද්‍යිය දර්ඩඩු මදිද නැද්ද කියනක ඉති අපිට ඉදිරිද්දිි ගන්නන තිීන්වැ ඔ ර්ථකය සම්බන්ධය උනන්දුවක් ක්ුණය පිළිබඳව විශේෂක්නය. දැන්න බජට්ට එකැහෙමනටත්ට අයවැෑලයකනේ දැන් මේ පිළිබඳව විවිධ මතිම තාන්තරතිත් එවගේ ගොඩක් වාද විවාද කරගත්ත පාලිමේට. ඔබතුමා කොහොඳ දකින්නේ මේ ලියවිල් හරහා රටේ උන්නැති ඉදිරි අවුද්ධ මාසදුල්හාහ පමණක් නොවේ ටේ ආර්ථික ප්‍රගමණය සඳහා වන දායකත්වේ. මමතනවා මේ මේ අයවැෑ සකස් කරන විට මේ රටේ තිබිච්ච වාතාාවරණය දිහා බැලුහාම මේක ඉතාමත්න හොඳින් හිතා බලා සකස්කරපු සංවර්ධන ඇවැක් කියලා මොකද අපි හැමෝම දන්න අපි ආර්ථික වශයෙන් දුෂ්කර අවස්ථාවක සිටිය ආර්ථික කඩාවැටල රුපියල අපප්‍රමාණය වෙලා විදේශයෝජන බොහෝදුරට අඩු වෙලා ර්ථික සංවර්ධන යේගේ දෙක දසම එකට අහඩුවිලත විිච තත්වෙන ජනපත්තුම පවබලටින් ඉට පස්සේ අර ගැහිවටමිනිට ගුණයන්න වගේ කොරුණ පශ්තිවන්නේ සියලු ප්‍රශ්න අස්සේ දැන් අපි අයවැ සකස් කරන්න විට අපිට අයවැ සකස් කරන් මිදි කාරණෙයට සැරැකිල ගතුතු කරුණෙ එකත්ය නම් පලවෙනිකාරණය තමයි අපේ මේ අය මේ අුද ගැනවිත රහිතනා අයවෑද ඒමත් ඉදි ගැ හිතනාවැෑද ඒගේ ඒඇය යි මොනතරම්දුූට අප සවභාගේ දැක්ම ප්‍රතිපති ්‍රකාශයත් සමඟ අනුගත වෙනවාද කියනක. මෙෙනම කරණ දෙක මට ඉතාමත්ම හොඳින් මේ ඇය තුළ ඉටවෙල තියෙනවා කිය කාරණ පේනම් ඇැපි සවබාගේ දැක්න ප්‍රතිපති ප්‍රකාශය ගත්තාම සවබභාගේ දැක්න ප්‍රතිපති ප්‍රකාශය තුළ තිබුණනේ දස ප්‍රතිපදා මූලික ප්‍රතිපදාවන් දහැක් බුණ පටන් ගන්නකොටම ජාති ආරක්ෂාව විදේශ ප්‍රතිපත්තිය එතකොට මේ. ජනතාකන්දී ආර්ථිකය ඒවගේ කවරුණු දහයත් තිබුණා. තාක්ෂණය ගැන මේ අයවැයි හැම කොටසක්ම එකන් එක 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 විශ්ලේෂණය කළ බැලුත් සංක එ සියල්ල මේ දස ප්‍රතිපදාවට අනුගත වෙනම්. උදාහරණයක් වශයෙන් අපි ගන්න අපි කියනවා මේ පළදායිපුර වැසේ කිය එක අපි ප්‍රතිපත්තියක්න ප දැන් විශ්‍රාමියමේ වයසීමාව හැටට වැඩකිරීම පවාඒ පරදායි පුරවැසියා කියන සංකල් පත්ත කියනව නේද අවදු පනස් පයිද විශ්‍රාමය ව ැතු මේ පුද්ගලෙහි වැඩක් ගන්න සමට කෙනෙකුට මේක සම්බන්ධි පේ නැතු ඇද න බබදැන් කිව්හම මේ සම්බන්ධය පේන ඇදි දැන් අපිගේ අපි අපේ පරදාවිතාව වැඩි කරන්නට තමයි මේ අයෙන් ශල මුදලක් වැඩි කරන්නම නිපුුණ තවර්ධනයට ලක්ෂක් ගන්න ෘත්තිය පහන වලට දැන් අපේ ලක්ෂය ලක්ෂ දෙ කරන්න පුෘරතය පුහුණුවොට යනගෙනවට රුපියල් හාරදාහක දීමනවගියන. මේ සියල්ල කරන්න ඇර පලදායිත වැඩි කරන්න. අධ්‍යාපනය පැත්තිෙන් සෞ්‍යය පැත්තිෙන් සෑමක්ෂත්‍රයක මුදල් වංවෙලතියෙන්නේ මේ ප්‍රතිපත්තිමාලට අනුකොළොේ. ඒකන ඉතාමත් ප්‍රජතශීලයේ සහ පළදායිතාව වර්ධනය කරන්න පුළන් අයකකුතු. මම මේ ය ඇත්තරම දකින්නේ මම දැ පහගේ කාලතිම විධාණ්ඩුල වැදිහ බල්ලති. මම දකින මක් දුරදික හිතලා. දර් කාලීනව මියේ ප්‍රපති ගාත්ම කන පුලන් සැලස්මක් ගැන කල්පනා කරල සකස්කරපු අයවැකිල. නොවේ අය හැදුවේ කවදෑම තිතු ඕක හද නිලධාරීන් පිසක්ත. ඔබතුමාලා වගේ මේ ආර්ථික විද්‍යාව පිළිබඳව ව හස දැනුමක්තදෙන අදකින් බහුල වගේම ප්‍රායෝගික වේ වත්වද පොයගේ අද සුදහස් ගන්නව. මේක අපි සවංකව කිය ගන්න බත් සම්බන්ධ කම කීපත්තිය වන්සක දැ දරකශෂ මේ අයය සකස් කිරීමට ම පුද්ගලික කිසිව සම්බන්ඳෙන්න. හැබේ අපි සකස්කරපු ප්‍රතිපත්ති මාල්ලාව. සබගේ දැක්ම ප්‍රතිපතිමල් අවසකස් කරනකොට ඒ අවසායකෙටටම් අවසාන ගටු බද ජනපත්තුමාගේ මතවාදය ගෙනෙන අවසාන කටුපත් සකස්කරපු කන තුන්දෙනයි කණ්ඩාමේ සාමාජකෙක් මම එතකොට සවබාගේ දයක්ම ප්‍රතිපත ප්‍රකාශයයට යනපපුත්තමාගේ අපිට සැහෙන අයිතිත් ය වුණ. එතුර මේ අයවැෙන් අද මම උට කල්ුොත්තුව ක්‍රියත්මග වෙන්නේ අප ප්‍රතිපත්තිී නම් එතන ගැටලුවක් නෑ. අඒ සකරට අපි අඩ නැ වෙන්න පුොල. එකකර වන්න නිල් ධරමවෙන්න පුළොන් වෙන තුරට සබඳන වෙන්න පුළා. නොත් අපි සියරුදනම එකගේ වෙච්ච ප්‍රතිපත්ති මාලා තම එකකාර කියන්න පේන්න. පසගගේ රජේ කාලද අපි දැක්කා අයවක් සකස් කරන්නට පෙර. ව්‍යාපාරිකයන්ගේෙන් බෘර්තිය වේදීන්ගේෙන් විධ පර්ශය වලින් පරිභෝගකයන්ගේ පවා අදහස් විමසීමක් කරන. මෙමර අය එහෙම නෑනේදේ ැන ඒක කේන්ද්‍රීියව එක පුද්ගලයකුක ලීවිල්ලක් විදිහට ඉදිරිපත් වනයක්. ඔතට පොඩි කාරණයක මටකතියාගන්නට ඕනේ දෙැන් අයවැෑ සකස් කරන්න ගිහාම සියලු දෙනාම ගෙන්න්න ගන්න කතා කරර ප්‍රශ්නා හා අයවැෑ සකස් කරනවා නම් ඉන් පෙනෙන්නේ අයවැ සකස් කරන්නට කලින් පෙරදක්මක් නෑකිනකට න න මෙත තත්ීමම නේවෙනි අප අවරුදු හතරතිසේ මෙමෝ සාකච්ච කරපු දවල්න අපි අපි සතු සැලස් පපති බෙනවා ිය අන්න පාර කිය තියනවා මූලික ප්‍රතිපති රාම අපිකව තියනොම්. එතකොට එතනින් හාට සසාකච්ඡා අවශ්‍ය වෙන්නේ ඒක පොඩිපොඩි වෙනස්කිරීම් සකස්කරීම් කාලාන්රූපය කරගන්න. ඒකාරණය සමහරමවිට වනාද නූනාද කියෙනෙ න ඔබහන ප්‍රශ්න යම්කිසි සතිව තිනවෙන්න්න පුලනොත් මූලි ප්‍රතිපති රාම නවත සකචාන්න වශන. ජනපතිතුම ලිතුව මේ රට ජනතාවට ඉදිරිපත් කල තින නැතනව තිතුම කතාර තින අපි සිරදන මදන්නවා. අය පත්්‍රිකා අපට කියවන්න වශනහ අයේ එන්නේ මොනෝග සංකල් පදිල්ති රුගන් අයය කතාව ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යවරයා විදිහට අග්‍රාමාත්ත්‍යවරයා සඳහන් කරනවා විදේශගත බහෝ හෙමනැත්තං රටතුළම වෙන්නටත් පුළුවන් සඟවාගත් මුදල් තිබෙනවානම් ඒ එියටගේන්නේ වායෝජනය කරන්න යොදාගන්ඩ කියලා. දෙන්න මුදල් විශුද්ධිකරණය සම්බන්ධීෙන් යංකිසි සැක සංකාා පහවෙන්නට බැරි දෑමතු දැන් ඕක රජ ියෝජනය කරන මැති අමතිවරුණුින් යැු හාම ඔවුන් හවාදක්වන්නේ මන්දන්න ඔබතුමත්වය කියයි මුදල් විශුද්ධිරණය කියන වචනයට පනතේදීල තියන අර්ථ නිරෝපණය. ර් රපයක් තියනට පුළුවන් මද්‍රාාව යහෝ අියයායුධ වෙළදාම හෝ. යාදීූ ලයිස්තු අකිදිරිපත් කල ඒහා සම්බන්ධයෙන් උපේන මුදල්. බැ මුදල් විශද්ධ කරණය කු සල්ලිකිකව හම අපට පොදවේතීන මතයක් පන සම්පාදනය වෙන්නට පෙරාතු පටන්තීන මතයක්තෙන. මේ සැඟවුණු කලුසල්ලි වැරදි විදියට හම්ම කරපු සල්ලි සුදු කරන්න. ඒවල්ට සලුපිලියන්දන්න. ඒවා යහපත් සල්ලි කියල පෙන්න්න දර උත්සාහයක් නවේදම. මේ ම විශුද්ධි කරනය කියන වචනය පනතක් ගැනකුවන පනතග මලො එක මේ ලංකාවේට විරශීම වච වචනක්නවේ මනි ලොන්ඩක් කියන එක ෝකේ පුරාම භවිතාන වචන ඇති ලෝකයේ පුරාම මනි ලොන්ඩෙක් ලට නි්‍යයනුකුල තේන්දු තීරණ ගන්නකොට ඒ ඒ හන්ුනාගන්න වැඩදිිපටල් තියනම් උදහරණයක් වශයෙන් ත්‍රස්ථවාදි සංවිධාන සමඟ. කටුතුකිරීමේද උපයාගන්න මුදල්. මද්‍රවජාරංහර උපයාගන්න මුදල්. මෙම මනිල් ලොන්ඩින් ත මුදල් විශසිද්ධ කගන කියන කාණ්ඩිට ඇත්වනවා. ලෝකය පුරාම කලුසල්ලි කියෙනක තියනවා. ඒක හැම ආර්ථික ක්‍රියාවලයක් තුළම කලුසල්ලි කියන දේ තියෙන නිසු නීතිය පිට පැල්ලා බදු ගෙමීම පැහැර හැල්ලා සල්ලි කුතු කරගත්තාම ඒ එලියට ගන්න විවිධූ පක්‍රම විවිධ ආර්ථිකයන් තුළ ඒ දල් මතුවර ම පවිච කර ලබනවා. ති අත මේ දැන් දීලතියන එක්තරාකාරයක සහනයත් බලංකාව පලි නතවාවට දුන්නදයක්හ ලෝක පලිින්න වට සිද්ච දයන් ඒක අනිෙකරටල්ල සිද්වන ද මේ වෙලාව ගන්න පුළුවන්නන් එලියට ඒක උසාහකිරීමේ විශාල වරදක් ම දකින නෑ. ඔතුමාට මතකඇතිද දස් පහලව ජනාධිපතිවරන සමයේ එවකට දැන් විපක්ෂීන්න පිරිස නඟපු ඉතාමත් බරපතල. ධන ෝදනාවක් මයි මේ රාජපක්ෂවරුන්ගේ රාජපක්ෂවුලේ සල්ිතියෙනවඩ බයි බැක්වල තියෙනවාඒක රටවල්ඩල තියෙන එකේ ඉට පස මේ මනිල් ොන්ඩරිං එක් එකට අනුකූලහර නැතුහරි මුදල් විසිිද්දු කරණය සම්බන්ධයෙන් කියද්දි අන්තර්ායවස්සේ සමාජමමාද්‍යසේකෙන තිර සල්ි අදන්න මයි මේ හදන්නිකේ ඒ ඒ එද ඒ සල්ලන ඉතින් දන්නවන හගත් නැහකිලෙමට ි ිච්චතාවක් තිබුණනන් පවුගේ අවුරුදු පහක්තිසේ මේ ලෝකයේ පුරාමර ක්Dගේ නිරධාරියු. මේ රටේ මහජනතාවගේ බදමුදල් ියදන් කරමින්. ඇවිදිමින් හෙවන නේ ධන්තර්ජාතික බ බුද්්‍යාන්ශතමක සම්බන්ධ වෙලා කරන්න පුළන් පටකරටවල හදර ලබගෙන හෙවන තියන ව. ො ගැති පුරන්නන්නේ ඉති ංගහිතන්න්නම ඒ අට හොයාගන්න බැරවිච්ච මුදල් හොයාගන්න කියල මේ දැන් මේ පනතක් ගැනල්තින්නේ ඒක විලු කතාවක්. ඒ නෙවෙයි නමුත් අටේ හැමත නම කලින්කුගේ යම්කිසි ආකාරයක කවි කලු සලි තියනවා. රීංකොට්සක් වු මේ වෙලාවේ ගන්නට දරපපුත් සහැගන්න පුලක හොර අපේ විරමිකින් පසුව නැවතත්හම. ඇැමතුමනේ ඔබතුමාට ජනාධිපතිතුමා විසින් පවරාදී තිබෙන විෂය. ඔහු නාගරක සංවර්ධන සබන්ධයෙන් ලේකම්බරයාව සිටේදී වගේම ආරක්ෂක ලේකම්වරාව සිටේදීත් බොහෝසේ ප්‍රිය කරපු විෂය නාගරික සංවර්ධනය.ඒවගේ ආර අපිකෑනනි සාමාන්‍ය එදිනිදාාවියවහාරයේදී වැඩ පෙන්න පීෂයන්. ඔහු ඒ තනතුර ඉන්දැද්දි කොළම නගරය, අර යුරෝපිය රටක් වගේ තාමත් සොදුරු තත්ත්වයකට පත් වුණනා මල් පිපුුණු මනු මංමාවත්දිගේ ජනතාව ඇවිද යන ස්වරූපයක් නිර්මාණය වුණා. දැන් ඔය විශය පැවරීම තුළින් ඔබතුමා පිළිබඳව ජනාධිපතිවරෑග තිබෙන විශ්වාසය පෙනෙනවා වන්නට පුළුවන්. හැබැයි ජනතාව ඔබෙන් වැඩ පෙන්න්නයි කියලා බලාපොරොත්තු වෙන. ජනාධපතිවර බලාපොත්තු වෙන ෙන්ඩ පුළුවන්. මොනාද ඔබතුමා පෙන්නපු වැඩ දැපී. පසුගේ මාස පහතුළ අපි අකර්ම්‍ය වෙලා තිබිච්ච දේවල් ගොඩක් යළි පනගණල ගත්තා. ත විස්රහටිඉ වර කරන්න තිබිච් දේවල් කලින් ඉවර කරමඟට උදාහරන කිපැක් කියන්න දැඟර ජනපපුත්තුම විසින් සකස්කරපු පාාවන්න වෙලඳපොල ලෝටින්ම් මකට් එක ඔබ දැක්කනම් පහගේ කාල සම්පූර්ණම අතහරදා තිබපන. ඒ න ඒ දැන් මම පත්වනට පස්සේ සුමාන දිකක් ඇතුරට ගිහිල්ල එක බලල. වැඩ පට ගරන්තියන ප අපට පුළුවන් නවා ත නවර්ප ්‍රරාවනට එක නැවත විවෘත කරන්න පුළුවන්. එතකොට දැන් මැනිින් මාකට්ටක මැනිින් මාකට්ක ඩ අවසන්වීමට නියවතිදුන එනවෞරදය මැද හරේවාගේ. අපි ඒක ඉක්මට සක්‍රිය කරලා අපට පුළොවන නොම්බර් මාස වෙනට ඒ වැට ඉවර කරල දැන් කඩාරන්න පට අරන් තිබෙනවා. ඊළඟට නිවාස දිහ බැල්ලූහම නිවාස ව්‍යාපෘතිවල ශසාල ප්‍රමාධයක්ක් සිදල තිබා ජනපත් ආක් වරය වශය. ඉන්න කාලි එතුමා පටන්ගත එතුමාගේ ප්‍රියතම විශයක් වුණේ මේ පැල්පත්වාසිෙන් සඳහා නිවාස ඉදිකිරීම. තරේ එදා එතුමා අධ්‍යනයක් කරල හයාගත්ත කොළඹ නගරේ තුල පමක් පැල්පත්වාසින් ඉන්නවා කියලා හැටදාගට ආසන්න ප්‍රමාණය පණ සටදා. එතුර මේ පණස් ඇට දහ සඳහා නිවාස ගොඩනගිමි ව්‍යපෘතිය එතුම පටන්ගත්තා. ඒ ව්‍යපෘති යක්තිේ දෙදස් දාහතර වන විට නිවාස විසිදාහක විතර ආරම්භ වෙලා තිබුණ නමුත් විසිදාහෙන්ම අ එතන්නේ දස් දාසෙදහවිද්‍ර වැඩ ආරම්භවෙලා තිබුණ එතනින් පස්සේ පසුවිී රජය ආාවට පසේ ඒ අය කිසිබ දෙයක් අලුතෙන් පටන්ගත්ත න ඒ ඒ පටංගත්ත දේවලින් කඩ නිවාස අටදක් වෙතර විවරුණා එදා පටංගරන්ත තිබිච්චේවා ඉතුරු අවුරුදු පහතුල ඒ අටදහ බෙදා දුන්නා මෙස අලුත්තෙන් මුකුත් පටන්ගතන මේ ව්‍යාපෘතියුණ ගෙවල් හාරසිය පනහක් විතරයි පට ගරන්ති වුණේ වලත් වැඩල් නිම වෙලා තිබරුණ ඉතර මේ ව්‍යපෘතිය ම නැමත පණගන්න රන්තියෙනවා දෙැන් අපි මේ පසුගේ මාස පහතුල්ල පමණක් ගෙවල් හද්දාහක් විතර අලුතෙන් හදන්න ෙ එකට අපි ේ ජලගලින් සම්බන්ය ති ච. ොළොම්බ ග ක් ටන්ග හ ැ කරල. මේ වසර තුළ අවසන් කරන්නට කට යුතු කරගෙන යනම් ඊලඟට පහුගේ කාලේඇතුමාගේ ම පතා කරන යතු පට ගත වැඩම් එතුමාගේ ප්‍රියතුම විෂයක් වුණේ මේෝ ෝගින් ට්‍රක් වක ට්‍රක් ඒ ගැන්නන්නේ උග වි වින මන්තර. ඒවා ඉදි උන්න නිව තිිචුවත් ගැලවන අරවත්තලේ මතකර බලටපපුක කර තිවිච්වත් කියල. ගල්වල දාපක මම අවන් මම ගැන සමිෂණ කරල බැලුහම උගාක්මන්තිරු හදරති විච්චේවත් දැන් හරිට පාවිච්චි වෙන්න. ඒවල තිය ලයිට් ිඩන් ගලවගෙනගේලා. එතකොට ඒවා අපි මේලා ප්‍රතිසංස් කරණය කරමින් සිට්වා ඊට අමතරව අපි මෙවර අයවයේදි බිලියන දෙකක් පම මුදලක් මිලියන දෙදහප පමන මුදලක් අනුමතකරගත් මේ ඇවිදිනමන්තරු සක කිරම සඳව දැ අපි ලාපතරම මේ කොල්ම ලියට ෙනයානට පසුගේ කාල දකි කොම සංවර්ධන සංවර්ධන අපට කොළමට සීම කරන්න බැහැනි අනි ප්‍රදේශවලට රටතුර ගෙනියන්ටෝන තරයි. ඉතුරු වසර හතරග කාලය තුළ ලංකාවේ සෑම දිිෂ්්‍රිකට වගේ ජනාකීර ප්‍රදශවලට මේඇවිදිනමන්තරු ලබාදීමට මේවා සංවර්ධන කිීමටමම කටයුතු කරනවා. ඒ වගේ ශේෂ්්‍ර ගණනාව අපේ වැඩ වේගුවත් කරලා තියෙනවා. ඉට අමතරව අපි එකට වාඩිවෙලා මගේ ආතන තියනවා ආර්තන හතක් ඒව නිදරතය කතාකල තේමාවන් අටක් ඇටේ අපිද සැලස්ම සකස්කලතින ඉතුරවබුද අතරේ අපි මොනවද කරන්න්‍යයන්නේ මොවද ප්‍රමු කතා කියලම් ට ඒවාට අශ්‍යකන සපත්වයාගෙන ට සන ක්‍රියත්මකිර වැඩිල්ල ැ රම්ෙල යන ම ඕන දකට යාමගේ ජීති පුර. සෑම වගේමකුදුන ම මුලකාලේ ගත කරන්නේ සැලසුම් කරන්න. ම හ ඇග්‍රීසින් කියකිමතින වේල් පපලෑනස් හ්ඩන් කියලර බලගඩපෙන්න්න ගොඩාගේ ද වැඩ කරන්න පටන් ගන්නතු. ටිකක් කාලෙක් කරගෙන හරිට සැලසුම් කරට පස් අපිට වැඩි හරිට කරන්න පුළොන්. ති ඒ සැලසුම් කිරමි කොටස අපි හරිට කරල අපිදන්න කරන්නවන මොද ප්‍රමුකත මොනවද ඒ කරන්නව වැඩ පිල්ලමන්තකෙ යන්න අප ලා පොත්තුන ඒ ජනපත්තුමා කරපු සංවර්ධනය සෑම දෘශ්‍රිකර ඉදිරිකාලෙත්තුන ගෙනියට. ඇතුත්ම ඔබතුම අර ඇවිදන මන්තීරු පිළිබඳව කතා කර ඇදදි. දඟ අයයින් විශාල මුතුලක් වෙන් කර ඔමනලන දෙදහක් වයෙන් කර. ඇතැම් ආර්ථික විශ්ලේෂකයන් විමසාහ සිටිනවා මේක ප්‍රමුකතාවයක්ද කියේලා. ඇවිදිෙන මන්තවරු සඳහ මේ ලෝක වසංගතත්වයක් තිබෙන කාලේ රටේ ආර්ථිකයත් ප්‍රශ්නයක් තියෙද. ඇවිදින මන්තීරු සඳහ මෙතරම් දනස්කන්ධයක් වෙන් කරන එක. අෝඒ මෙතරන් දනස්කන්දකිලෙන පවි අයය තුළ මිල දහකිලෙන මහා විසල් දනස්කන් දන්නවේ නමුත් මේ ඇවිදින මන්තරු හර අපි කාරණ කීපයක්ක් ඉටුවේ නේ මබට මුල්ලොත් කිවා අපි කරන හැම දෙයක් මේ අයවැයි අපේ මූල්ලික ප්‍රතිපති රාම තුලයි සිද්ධවෙන්නේ කියලක්. දැ ජනාධපතිතුමාගේ අරමුණු එතුමා පැහල්ි කරනරුණු අතරන කියන්නේ පලදායිපුරවැසික් සතුරින් ජීවතන පවුලක් ගරු වෙන ගරග නතිකර සමාජයක් සවබාගම දේශක්. එතකොට ඇර පලදායි පුරවැසිය. කාරයක්ක්ෂම, ක්‍රාශීලීි ක්‍රදශීලී හොඳ මානසිකත්වයකන්න පුරවැසිය ප්‍රතිමත් පවලක් වෙන මේ සංකල්පය තුළතමයි මේ පරිසරේ ජීවත්වීමට වශගෙන්න පරිසරය සක දීමතින් අව ධහර වශන් ගන්නක දැන් ම නියෝජනිකන ගම්පාදිස්්‍රික්ක පවගගේ කාලේ. දසක කතු තුල සංවර්ධන කායම ැ විශ්ක්කම ගම්පාදශ්යක්ක. නමු ගම්පා දැනට බිල්ලියන දෙකස මහත්‍රක පමණ සාල නතතා ලක්ෂ විෂාත්‍රය පබල ජනතාව ජීවස්සනවා දශි ඇතුට මේක උබ ජනාකීරර්ණ වේගන ආවට ඒයට අවශයෙන් පරිසරිතාම සකස්සල නෑන. තැන් අපි බලන්න කොළඹ ජවද්‍යන පොර යනපත්තුම එකකාල හදපු විදියටට අපි මේ නගන හදන්නඕන. මේ අපි ගම්පඩිතු දන්නවීී රත පුරාම සිද්න අනි ප්‍රදේශවලට ගෙනනිච්චාම තමයි ඒයට සතුර ජීවත්වීම දශකන පරිසැලෙන ඒවගේ අපින්න හැම්‍යපෘතියක් තුළම තව කරන වැදගල්ම දෙත් තමයි මේක ඇවිදින මන්තතිරුවක් පමණක්නය අපපය දන්නේ. මේ ඇදින මන්තිරූ වට අපි හඳන පොඩි ආර්ථක. සෑම සෑම මන්ඇවිදිෙන මන්තීරුවක්ම ඒ පරිසේ ලස්සන කරන වගේ කුඩා ව්‍යපාරික අවස්ථා පිහ රම ෙල්ටන. අඩු ාන ්‍යපාරික කවස්ථාව විශසක් තියක් ඒ සෑම ව්‍යාපෘතිය කරම නිර්මාණය වෙන් ොනතර ඒ ප්‍රදේශී ජීවතන නතාවට තයකක් අවස්ථාවක් ලැබ. අපි අපි නිර්මාණයක නාර්ථකවස්ථාවට අමතර තමතව ආර්ථිකවස්තඒ ඒ වට නිර්මාණයගතම සාමානාර්ථිකනිය අයයි. දැකර ඔබතුමා කිවවා මැනිින් වෙලඳ පල දැ. කොටේ තිබ එක ගනිචා පිටකොටේ තිබ එක ගෙනනිච්චා පැලයකොට අර්බුද රාශියයක් ඇතුුණනේ ඇැමතු මවතන.දැ ඒ ලබාදීපු වර්ගාඩි ප්‍රමාණය පිළිබඳව තමයි මුලින් අර්බුද ඇතුනේ ඒක කොහම දෙවකර තොග වලදදුන්ට ච්‍ර වර්ගාඩි ප්‍රමාණයක් ිල්ලර වලඳන්ට මච ර්ගඩි ප්‍රමාණයක් කියලා නියමයක් තිබ බද මේකටියක් පොඩක් වෙලාව දෙන්නටක හරිට පැහදිි කරන්න මේ. ද මැනි ල්ද පොල කොල නනි ල්ද පොල් පෑලිකගට ගියන් කියෙන තිීන්ද මංහිතන්නේ ගත්තේ දෙදදා සෙකොල අය දෙදස් දොලවිතර කාලේ. මදේ වෙලාවේ ඒතීන්දු ගන්නට හේතු පාශ්‍ය අත්ති බොඩට පහලුවෙන් හසන නෑ දස සොල දෙදසෙකල කාල යෑ මේ ගොට විරාජ පක්ෂිැත්තුව තම ඒතින්දු ගත්තේ ඒ තීන්දු ගත්න්න වෙලාවේ එතුමාට අවශ්‍ය වනේ එකක් තමයි මේ කොළඹ නගරති පිච්ච පතදබද. නිවල්ද පොනිසයි ඒ ප්‍රදශයතු වෙච්ච තදද අඩු කරගන්නට ඒවගේ පරිසර අපවිත්‍ර වෙනක වලක්වාගන්නට ඒ වගේ මැනිම්මක වෙලින්ද පොලචින්න වෙලින් දාන්ට එකට එන පිට පරදිශන එන රියදුරන්ට සේවකයන්ට හොඳ පරිසරක වැඩකරන්න අවස්ථා ලබා දෙන් ඒ වගේ හේතු ගණනාවක් නිසා තමයි තීන්දු කරේ කොල්ලෙමින් එලියට ගෙනයන තුර එකක පෑලිකොඩ ෝරගත්තය පැලිය ගොඩ ඒ ප්‍රධාන නගරික සංවර්ධන සැලස්ම තුළ හඳනාගෙන තිබා බහකාර ප්‍රවාහන මධ්‍යස්ථන විදියට. ම ප්‍රවාණ කටයතු බැතන් තම සෙන්ට ලයිස්වෙන්න තිබුණේ ගැන අධදි වේග මාර්ග ඇවිල්ලා ොල්ට පිට සුදුුසුද තනවය ර ගත් පල පවරශය ට මත ඇ මත්සේල්ද ප ග ක්ච මත් ල්ද පොල මච ෙද පල ට ගැනිෙලි වරුණා. ඊට පස්සේ ආණ්ඩු පෙරලනකොට මැනිවල්ද පොලි වැඩ පටන් අරන්තිබුණ ඉවරර කර තව කාල් තිබුණා. ඊට පස්සේ පසුගේ රජයේ කාලයේ මේ මැනිිවල්ද පොලි වැඩ ඉවර කරන්න. මෙ මේත අරවා තරුන්න්න මේක මේයි පසුගේ රජයකාල පටන්ගත ව්‍යාපත්්‍ර ඇක් මේක කලින් පටාගත ව්‍යපොත්ති දෙවන පවර පලනි පවරත මත්ස ල්ද පල ගක දවන පිරත ලු වෙල්දපල ගැනක. එතකොට දැම් මේ වෙල්දපොල හදල ඉවරවෙන කොට මූලික වශයෙන්ම මෙතන අවශ්‍යෝන කොළම මැනි ේල්ද පලේ සිතපු. ගෙල ල්ලර් වල්ලු සිරුදනාම මෙතන්න ගෙනියන් ඕන කියටක. තරඒ කොමත කරන්න ඕන එක කරන්න සංගන්නයක් කරන්නන්න. සංගන්න කල හඳුනාගාන්න ඕනේ වෙලඳදු කිීදන කිින්න්නවද කියලා ඒ රදු සියලුදනටම අවශ්‍යන පහසුග අලු තැන සකස් වන්නට ඕන. තු පරණ වැනි මිල්ද පොලේ බූමි ප්‍රමාණය අකර පහයි. අලුත් වැනි විල්ඩ පලේ බූමි ප්‍රවාණය අක්කර දහසනයි තට බැලු බල්ලට ඕනකට හිදෙනවා පහසුවම මේය මෙතන්න ගෙනන්න පුළුවන්ෙන්න්න ඕන කියලා නමුත්. ඔ මොවාහහිතු වන්නන්නේ හ මන්දන්න හ තුමගත කියල විසාාල වරදක් කල තිබන මේ ගන්නනේ. දෙගලට සංගාන කල තිබනු තු දස් දාසකක් කල තිබ ද ගල දෙකක්ල අපිකක්ර දස් දාශකල දස් ධහනයක් කරද අපිවපට අපි තකක්ර. මේ සංගන වලින් පැලම හම සංගරනයකම පේනවා ැනි වේල්ද පොලේ වෙලෙන්ද ඉන් කියල ඉද කට ඉක්දස් පනහා අත්‍ර ප්‍රමාණය සගනතුන පේන වැනි වල්ද පොලේ එකගල පොතකොත් පුත්‍රනය කරලා තිබුණන. වෙලදෙකුට සකස්කලති වට හක් පමනයි. වෙලද එක්දස් දෙශයක් කියන්න වෙල්දකුට දාහයි ත ඇමතු පොට්ට පහදිි කරනයි ඔය ඉක්දාස්ස කියන්නේ කඩකාමරද මනත්තම් පුද්ගලයන් විදිටද යි ඔතන හරි එකනේ ඔතන ඉන්නවා සමහරය කඩහිමිය හැබැයි ඔවුන් වෙලදාම් කරන්න අර කඩිහිමියන්ග කුලිය පදන හරි බදු පපදන හරි අටත යාර්ගන වෙල ාම් කරන ඉක්දෙ ොම ම ත පිට ය ක්දස් දශය කියල. තොරයි කඩරන කෙන කුලියටන්න කෙනෙද යිතිකාරද කියනක නෙවයි යම්කිසි කඩය තියවන ඒ කඩේ අපක් කියලා ගැනන් ගන්න. ත මේ විදිර කඩ කරන අය කුට වෙල්ද කුට එක්දස්දශය තිස්න මැමට මකරට තිබන සල්ල වබන. කඩකොට හ ත පර තල ප්‍රශ්න ම ල් ල ගවෙල ප්‍රධා වශම ොග ද සිල්ල දමකරට ප්‍රධාන වශයම තොගවලම තොර ොගවෙලෙන් ද ඉන්නවාද අපි පිත් සංගන්න කරන්නේ තොගලෙන්ද න්න හත්සේසු දෙකක් අේ අසුවක් කෙලක දල් වශය. න ොගවෙලෙන්ද කුට තිබෙන්නේ හාරසය හතලයක් පමණයි. එතට මොකක්ද අවසන ප්‍රතිපල්ල වෙන්නේ. හැම ොග ලදෙ ගල ට හර ත හෙ. හි මැනිවිල් පොලේ වැඩකට ුට රන්න කොට අපි බිචි බතුව ගෝටි ගැටල තුමක. දැන් වෙරදු ප්‍රමාණයට සාපේක්ෂව තියන කඩ ප්‍රමාණය මගේ. දැ දසේ කොහේනන් සැලසුම් කලේ ඔබතුමල ම වැරද කල ති. නෑ ද දසය ගන්න. ල් එකක්ල ඇතම ව සංකල්පේල වැඩ පට ඇතිගෙන ඉඩම ඇරගෙන ඉඩම පුරවලා නේද ගොඩ්නෙල සැලසුන් කරලා යන්නන මේ මෙතන තියනව ගොඩ්නකිෙල්ල ඇතුලේ කඩකුටි සකසයක පසුකාලිනව සිද්දන දැන්න ඒකර සංගානය නිවරදිව හඳුනාගන කළ යුතු වැඩ මෙතන තුම මම දන්න කොහොම එක වර්දගත්තල එතනතුම වර්ද කරලා තියන්නේ. එතකටු තොගවෙලෙන්ද අත්සේ අසු ගානකට කඩ තියනෙ හාරසය හතලිය නම් හැම එකතුගල්දකටම කඩේගන දෙන්න බ ප්‍රයක ත අපට ප්‍රයෝක විසඳුම ොගන්න ඕන ඉතින් ඒ ප්‍රායක විසඳම හොයන්න යනකට තමයි අර මේ කතතාාව ගල්ලා හැමෝටම කඩ හම්බෙන්න්න කියලා යම්කිසි කරබෙල කැතුනේ තුොට ම මේකට මැදිහත් වට පස්සේ යම්කිි වෙලාම මැදිහත් වනේ මැදිහත් වනාට පසේ මම ඒ වෙලඳ මහතුන ගැල්ල ඔන් සමඟ වාඩි වෙලා මේ මම දැන් ඔබට කී කරුණු ඕන්ට පහැදිලිකර මම ඔන්ට පැදිි කර ඔබ තුමල්ලා මෙ පමටරනකින්න මට වශය බපුතුමල්ලා එක්දස් දෙසිියටම ස්ා බාන්න ුතුමලගේ සහෝදරවන ති මට කියන තුන්සිය කෙලට න්න නැතුව කඩ දෙන්න කරමේ ඔබතුඔල්ල කියන්න කියලා එතකොට ඒ මට යෝජනා කරනවා එහෙමනම් කරන්න තියන්නේ යම්කිසි කඩ ප්‍රමාණය කේ දෙකට බෙදලා දැනට මැනිින් වල්දපොල්ලි ඉන්න කුඩාකඩ තියෙනයට. ඩ ප්‍රණ බාදම කර ේදාවේ ුගේ මො මොකක්දේ කටෝ පොයින්ටක කියනක තිීරණකර ඒයයි වෙල්ද මාතුන්මයි එතුර එතැද තිීරණ වුණ වර්ගඩි පණස්සායට වඩා අඩු ඉඩ ප්‍රමාණක දැනට සිටනයට අපි ලබාජනකලා වර්ගඩි හත්තාට ඉඩ ප්‍රමාණය. වර්ගඩි පනසයට වඩා ඉඩ ප්‍රමාණකන්නයට ලබාජනා කියල වර්ගඩි එකසිේ පණස්සාය ඉඩ ප්‍රමාණය ඇ ඒආකාරක තමයි ඉඩ ලබාදුන්නේ. එතකොට මෙතන කවුරු මොනවාකිව සංක මතක තියාගන්න. ම කෙකට මැනි විල්ද පොල්ලි දැන් ඔවන් සිටි මෙතක් ඔෝන් සිට ඉඩ ප්‍රමාට වඩ අඩු ඉඩක් ලබිලනෑ හැම කෙනකුට ැබිල තියෙන්නේ ඉදාසිටට වඩ වැඩි ඉඩ ප්‍රමාණය. නවත් තර මානසිකව දැන් සමහරයට භාගයක්කම්බුණ කියෙන අදහස තිට හැබැයි භාගය කියලවලක භාගයක් නෙවේ ඕවුන් එදා සිටි ඉඩ ප්‍රමාන්ට වඩ වැඩි එදා සිටට වඩ වැඩි පහසුගන්ති වෙන පහසුකමක් දැල මාස්ක කුලිය කියය දැමට තු කුලි වෙනස් වෙනවා මේ ප්‍රමාණය අනුව එතනත් මම ඇවිල්ල බැලූහම දැන් ගල්මටක ඕනම දෙයක් කරන්නේ චී ලෝගෙන් වැලවේෂන කරගන්නේ. එතකොට මේගල චීල්ලෝගෙන් වලවේශන් සරගෙන කඩවල කුලි තේරදු කල තිබුණා. ඉට පස්සේ මම අපි එතකොටම මේ සියල තීන්දුල තිබුණේ. අපි මේක සාකච්ඡා කරලා මමකවා එක සියට පනහකට අඩු කරන්න කියලා. එතකොට කතා කරලාඇති විච්චේවා අපි කතා කරලා දැන් අලුත් මේ ඉන්නයට ලබාදුනට අපි ලබා දෙන්නේ සියට පණහක. ික එ අර ලක්ෂ දෙක ලක්ෂ පාහක අත්තිකාරමක් ගන්නන්නේ මාස කුලිට අමතර. අත්තිිකාරම නතුව කිසිම තැන කුලිට ඔබ ෙද දකට යන්න පුළන්ද ඒ සාමාන්‍ය සම්ප්‍රධයක්නඒ ඕන කෙනකුට ඔබ ගැක් කලිට දෙනවානත් අත්ිකාරමක් ගන්නවනන්නේ කියක කීමනගේ එක පහො දෙදන දෙන්නේ ඔබට ඔබ තීන්දු කල මේ පාපොයන්න වනකල මුදල ආපස ැබට ඉතනත් ප්‍රචාරයක්යාව මුදල ගන්න කියලා. මුදලක් වේ මේ කීමනියක. ඒ ඔබට ඉන්න කාලේදී පසේ ඉගත්වට ඉමුදලලාපසල බගන්නට ඒකත අපි සට පනහක ඩිස්කවට දුන්න මේ ඉන්න සෙලද නටම. පටලි චම්පික රනවක හිටපු ඇමතිතුමා තමයි මේ විෂය සම්බන්ධයෙන් පසුගිය රජේ දාළප ඇමති වරයාමන්. හ ඔතොන ටැවිල්ලා හ සඳහන් කරනම නිකං දෙෙන්ග තිබ්බ දේවල්. මෙම සල්ලිගන්නේ එක අසා ධාරණයක. පාටලේ චම්පක ඇතුමා මගේ විශ්වවිද්‍යාලය චමකාලින්න්නෙක්. එමතුමට අපහසත්ම කතා කර කැමති නෑ හැබ මම එදාත් අප ප්‍රශ්නම අදත් අහනෝ නිකන් දෙන්නට තුමාට තිෙන අතතිමකද මජන දේපල මිලියන හදාස් නමසියක් වෙදැ කැල්ලා යම්කිසිදයක් හදලා කාටනය නිකන් දෙන්න පුළොන් ඇමති කරකට එම දෙන්න බැහෑ මෙ මේවා මාජතාවගේ බද මුදලි ගඩ්නක බදේවල් එවට යම්කිසි මුදලා ගීල තියන ඒ මුදල් දෙන ක්‍රමවේදත් යෙන යම්කි මුදලක් අයිර තමයි ති ව ට මුදක් නි . ඒ ටියත් කොළමනකර සබාට බදුුලිය ගවල ඒගේ මෙතැනද යම් කිසි බදුකුලයක් ගවන් රුවනේ දදුකලේ මබට කිවගේ අපි පුළන්තරන් දුරට අඩු කරන්නට සහ දෙන්නට කලතිනවා ිකන් දෙන්න කාටත් බහම කරන්න නීතිවසරන්නකාටත් දැ මැනින් විලඳ පල ආශ්‍රිීතව සිදු අර්ුදයක් නෑ ඉතාමත් සුමට විදිහයට ඒ පැවැත්වගෙන ය ඕන. ලොක කිසිම දෙ හම අර්බෝධ රහහිතුව සුමටව යන්නේ නැහැන. නමුත් අර ප්‍රධන ගැටලූ අපි විසි්ාගත්තමක අපේ විශ් ගන්න පුලන ඇතු ම සූතිවන්වනවා. ඒ වෙළඳ මහතුන් ශේෂ මේ වෙළඳ සංගමයට ඔවන් මාත්සමක සසාකචා කරන පටන්ගත්තර පසේ තමත්ම සහදශීලීව මේ ප්‍රශ්නයට ප්‍රයෝග විසඳන් සෑන් උත්සාහර. හැබයි අපට තාමතය පොඩිපඩි ගැටලුේ පැගන අපි සිර අසුව ප්‍ර්න විද යන කියෙලා හැබයි අර ඔබටන්ගනවට හුව කතන්දරයක් මේක කඩේ අයිතිකාරයද කලිටටිපු කෙනද. කියලා කියන ප්‍රශ්න බය හෝ දඒ ගටලුව අපිටත් තියනම්. මොකද සමහරතංවල අපිට පේනවා ඒ කඩේ වෙලනාමරගන හිටපු කෙනාට නෙවේ ලියපදිං චයිතයේක කඩේ ති විල තිබෙන්නේ. එතෝත් අපි කාටදම කඩේ දෙන්නේ. කියන? ැටලුව ඇතද ඇව නම් අපි හිතන අපි විශ්වාස කරන අපි කඩේ දෙන්න ඕන ඉවල් නාම කර හිටපක නාට කියලවා. එතොට නීති්‍යනුකූලව හිටන කෙනට නඒ කඩේ ගිහිල තින සමාර වෙලාට ඒ දෙවගොල්ලෝ සාකච්චා කරල සමලට අපේ නගසිහ ධදිකාට කියලා තිෙන මෙයාට දෙන්න මම කඩේ ගටම ඉන්නන් කියෙ. ගේ එකගතාවන් ඇතිවිච්ච අස්ථා තියනවා. දැන් සමාරෑවිල්ල ඒක වෙනස් කරගන්න පුලඳ කියලා කතා කර එන්ස මේ තිනවල අපි අභියාචනා කරන අභ්‍යාචන කමිටුව පත් කරලා. ඒවගේ යම්ම ගැටලු තියෙනවට බිස්තු හැන්ු සාරනවා. මගේ බලාපොරොතු තියෙන ද මෙත පසේ අරුතු කඩකිපක් නිකුත් කරන්න නිමිතුව තිබෙන. අපිඒක් සියල්ල අපි ප්‍රමාධ කරලා තියෙන මට අශ්‍යවති වනි මේ මැනිින් වේල්ද පල සිට්න සේලූම වෙලෙන්දම් පළමුුව. ස්ථාවර කරලා. ඉවර්රලතමයි එතනින් හට අපි තන්න ඕනිය. හොඳ අපේ ඉවිරාමයකින් අනතුරුව යලත් හම මතු සේ. මඩත් සොඳරු නගරේක ජීවත්වීමේ සිහිනේ ඕනෑම රට ප්‍රවශේ්ට තියනමතුම දැන් ඔබතුමාට මතක ඇතිේ එල්ලාට්ටි ්‍යයාපෘතිය. තැං අර විදෙශ රටවල්ලල මේයාදී වූ දුම්්‍රිය සැහල්ල දුම්්‍රිය සේවා නමන් කරනාකාරය දැකල සබෑවින්ම දැකපො අඇත් ඒේ වගන්න අන්තර්ාලය ඔස්සේ හෝ රෝප නි වාදෙන් දෙක ඇත්තිහිතනවා අපේ ටත්තිෙ මති බනොච්චර හොඳදක. ැං ජාන දිදරිි පට කල වෙලා ජයිකකා යත්නය මගේ නාධාර දෙන්නට උත්සාකර. අවතුමායක නවත්තම තැ සැහල්ල දුම්ට්‍රිය වැඩසටන කියන සංකල්පය දැන්ට දසක ගන්නාව තිසේ තියන සැලස්මක කොටසක්ක මේ අලුදධයක් නෙවෙයි. ඒ පෙරෙද අප අදහසකො නෙවෙ ඒ පෙද පටන්ගත්ත ව්‍යපෘතිකොත් නේ මට මතකයි එදා සෙකුල් හැයි. මම නාගරි සංවධ අධිකාරරි අධ්‍යේක්ෂවරයක් වශයෙන් කටයුතු කරන කාලෙ පවයි ඒ මූලික සැලස්ම තිබුණ ගන්නේ කොහෙද මේ රේල් පාරවල් එන්නේ මොන ප්‍රදේශ යාආරන්න වනේ කියෙන කාරය මන ඇමතිස්ම තියෙන මුදල් ප්‍රශ්න කොයි වෙලේද රජට මේ මුදල දරන්න පුලන් කියන කාරණය මතම එක පටන්ගන්න වෙලාව එන්න. එතකොට පස්සුගේ කාල්ලය මේ සැලස්ම ටිකක් වේගවත් වෙලා නාගර සංවර්ධන අධිකාරිය සැලස්ම සකස් කරා දුම්රිය මාර්ග හතරකට සැහල්ල දුම්රිය ලේන් හතරකට පිටරටලල් තියෙනවාගේ එකට යාාධ විච්ච දුම්රි මාර්ග හතරක් සැලසුන් කරයි තොට කොළබි දං අතුර ගිරිටියයන්නේ එකක් ඇතුවට තව පරාගම පැත්තරිියාන්නේය එකක් වගේ හතර න න්ද්‍ර ක මාරතුන් ම සැම සකස් කරල තිබුණා. එතකොට ඒ සෙලස් ෙ ල ගැටලත්තම කෝමද මේකට බදල්වා ගන්ට රජයරම ගල් දනව මත පවද්තුලිකන්ශ බන්දක ගන්න කියල. එතනොට සංකල්පේ වෙලා තිබුණේ රජ පෞද්දිිලකංශත් එකට එකකතු ලට පිපි කිලගෙන් පබි ප්‍රවට් පාර්ටනිශි් එකක් විදිීර කරනතමයික තින්දවෙල තිබුණේ. එතකොට මේ ලේන් හතරේ ැල සකස්වේගේ නිද තම පසුගේ ආන්්ඩු කාල අදතරම මස තරුවත් කලින්තම යයික ඩිස්කක්ෂන පටන්ගත් තිබුණ. ගොට ප රජ පක්ෂ ජනපත්තුම ආරක්ෂ ලර්කමවරයා ඉන්න කාලෙම ජපාන්ට ගිහිල්ල ජයිකා අතනටකසාකච්ච කරල තිබුණා මේ එකල් එ එකට ඔන්ගේ දීර්ක කාලී නයක් ලබා ගැනීම සඳහා.මිතර එකක මරතතියු සගම ගක්කය රදගන්න වචනතමයිම ජපන් ආදාාර කියලා ජපානය ආාරත් දින්නේ නෑ ජානේන දර්කකාලින් ණය අපි ගක්ලට මේ වරදවා ගන්න දෙ වචනතම ආධර්ම ආදරමය මෙ නය කවදර මේරටේ මනිස්ස මේ නයගවන්තර ජයිකා අතනින් දිර්ක කලින් අයක්දන්නට සැලසුන් කළ තිබුණ. ඉතින් පසුගිය අන්්ඩු කාලය මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මුගින් පැවතුන්න ඒගෙන අධිනය කරන වෙනම කණ්ඩම පත් කරල විශාල වේදවා. මිලියන ගන්නාවක් විදුමක් කරලා ඒ වැඩ කටයුතු ක්‍රියත්මකවෙන් තිබුණා. වර්ධමාන ආණ්ඩුව අවට පස්සේ මේ ගන්න විර්ශනයක් කරහම මහ බඩ ාර විසින් ස්වාගත්ත කාරණයත වුන් පන්නැදුන රණ තමයි. මේ ජයිකා ආයතනය දෙන දිර්කකාලන නය අනුව සකස්කරන්තිපිච්ච ලේෙන් එක මේ හතර නකාක්. ඒ සඳහායාන වියදම ඉතාමත්ප අධිකායි කියන්න එක. දෙමක කිලෝමිටර් දාසයක් කොළමිදන් වතුරගරට එන්න දුබ්‍ර මාර්ගය සඳහා වියදම, ස්ටමන්තු කල තිබන ොල බිලින දෙකයි දසම ිලිය ොල් මිලියන දෙදස් දෙසිිය කියලා ඔබට තේරුම්ගන්න ම කියන්න හම්බන්තුට වරයි හදන්න ගිය ඩොල බිලියන එකයි දසව දෙකයි. බිලියන එකයිදසවද ඒ වගේ දෙුණයක් විතර මුතුලක්න කිලෝමිට දහස කදන්න. එතකොට අර ඉතුරු ලේන්තුන සඳහා නාග්‍රසිං දිකාරේ වෙනම ටන්රකල් කල්ලා ඉස්ටිමේට් කල තිබන ඔවුන් ස්ටමේටේ තිබන ඒවල කිලමිටට අර යන මුදලින් හසරෙන් එකයි. පැහැදිලුම මේ වියදම පිළිගණඩ බැහැ කියන මතේ ඉටියා මහා බණ්ඩගාරය. ඒ අනුව තමයි ඔවුන් තීදු කලේ මේ ව්‍යාපෘතිය තල් කලික නත්‍රර කට ඕන කියෙන එකක් හැබ එකින් අදහස් වෙන්න හැ සහැල්ලු දුම්රිය සංකල්පය අපි අතහරල දම්ම කියනෙක. එකයිතතින් තව ඇධදිමතත් තම මේක ද නතර කල ති මේකයි කරන්නය කියනක. අයිත්මක වගේ මේක ප්‍රමුකතාවක් අපිට මේක කරන්න පුළා වෙෙල්ලාවට මුදල් ද කරන ල වෙල්ලට සම වි විසදයක වෙන පුල විසතුර වෙනපුා විසි අතර වෙනපුට යම්කිවෙ ලාලග මේ එකකායි පටන් ගන්නට ඕනේ අර සාධාරණ මල කරම ඇටේ ඒැන ජයික ආදර ගෙන අයිත් සාකච්ඡාවක් නෑනේ ජයිකා ආධර අනුවම සැලසුන් කරපු වාධාර යි ජයිර්ල ර්කකාලන අප ක්කමේ අදරගැ පුර දුදලමටත් කියනවා. ජයිකා දිර්ගකාලින් අයනෝ දෙන ව්‍යාපෘතිය එතන සැස්මේ ලක වර්දත් තියෙනවා මොද මේ වියදම වැි. මටන්න බලාපොරොත්න තුමා ඉතුරු ලේන් තුන නම්ිි ක්‍රමේට ම සාක චකල තිබන හැබයි ඒක අවසාන තිද්ව කරති බුන්නහැ නොත් මූලික දැ මෙදකම ස්ටිමේට් සඳවාන එතකොට ජයිකා ප්‍රජෙක්් එකට බිලියන දෙකයි දසම එකක් එද්ද සාමාන්‍ය කිලෝමිටරේ කිවොත් ඩොමලියන එකසි හතලයක් විතයවා එක කිලොමේට එකට එතකට අනි පරොජෙක්් අනික්ලේ තුන්ට වෙලතිබටි කිලෝමටේ ඩොමල හතලයක් විතරගේ ගවාකඩුව ලොකු සතිනගේර හරිත මාර්ගයක් රතු පාට පාරක් නිල් පාට පාක් හොණ සිතය දක්ව ඔබතුමා කැන අර අනිත් මාර්ගතුන සම්බන්ධයන දේ චන්දක මාර්තුන් මත රම්ව නනිත්තුල අනනිත්තුන ද මේ හතරම එකක් වෙන්න ප අවසාන මේවා එකනකට සම්බන්ධනවා. දෙමින් එකක් ඉක්මට කරන්න තමයි ජයිකා තනතක පටන්ගත්ත නමති පටන්ගත්ත ප්‍රජෙක්ටගේ කොස්ට එක වියදම අපිට සාධාරණය කරය කරන්න බෑ ආර්රනක කරන්න ැරිනි හම ඒ අපතිය නතර කරන්නට ආණ්ඩු තිීන්න කළේ. දැ නිවාස සම්බන්ධය නොතුම විරමයට පිරාතුව සහන් කර. අර විශෂයෙන් මුොඩක්කු කියලා සාමාන්‍ය වි වාහර දි හදොන්න්නන්න ප්‍රදේශවල සිටන ජනතාව වෙනත් තැනකට ස්ථාන ගතකිරීම පිල බඳව දැන්ව විද නම්බලි නිර්මාණය කරලා තියන මහල් නිවාස. දැ නිවාස ප්‍රශ්න ය තුම . <Sess> <Sess> ඒ අඩුවාදායම් ලාබී පුරවෙසෙන්න්ට පමණක් නොවෙන් මධ්‍යම පාන්තික කැඩි පිේෂම රජ සවකයට නිවාසයක් කියනක සපුරාගත නොහැකි අස්පර්ශණය සිහිනයක් බවට පත්වෙලා තිය. ඔවුන් වෙනුවෙන් නාගරික සංවර්ධනනාධිකාරය ඔබපතුමාලග රාජය සංවදිීවෙලා තිය. පැහැදිල්ම සංවිදිීලා තියන සංක ප්‍රශ්නය අපේ ොහොඳයි පැහැදිලම සංවිධවෙලා තියෙන මොකද නිවාසා වශ්‍යයි අප සිරධනාටම. පත් අඇයටගේ අධ්‍යපාතය පාල මධින් පාති හ ධි පන්තික මේ සිරුදනාටපු නිවාසල් අවශ්‍ය තාවත් යන ශේෂ මහල් නිවාස දිහා බැලූහාම පසුගේ කාලය පසුගේ දසක දෙක තුළ. මේ මහල් නිවාස හදපු පුද්ගලිකංශයේ විශේෂයම අවධානය යොමු කළේ ඉහළ මධ්‍යම් පාන්තිකෙන් සඳහා නිවාසකස් කරන්නක් වියදම වැඩි. ඇ ු හක්කනට බැලව හළ මදී පන්තික සඳ නිවාස හදන්න ඒ නිසා වියද මොගක් වැඩි සාමාන කෙනකොට එක දරාගන්න බැරි තත්ත්ව තිනන්ස අපි රජය ප්‍රතිිපත්ත පශේ අතරමක සතුරින් ජිවතන පවලක් කියෙ අපේ අරම තර ිකක් කියල තර සතුරින් ජිවතන පවලට නිසක් කින්ද අතවෝශෂම දක් න ත නිවා පිට බාදන පුලුවන් කහෝමද කියලා අපි කල්පනා කර. කල්පනා කරහම අපි ගත්ත තන්දූ තමයි මේ මධ්‍ය පාතිකන්ට අපි අගරි සංවදන අධිකාරයේ යටතේ නිවාස ගොඩන ගන්නට ඕන කියනක. එතුවට ඒ කිරීමේ දීත් අප දැ බල්නා ක්‍රම එකක් තමයි අපි ගෙවල් අදනක. අපි ගවල් හදල මහල් නිවාසහදල ඒ පෞද්ධල් ගංශයට සාධාර්ණ මලකට ලබාදනක දෙවනි කාරණය තමයි අපි සතුව රටපුරාම ඉඩන් තිබෙනවන අපි සතු පමණක් නෙවේඉඩම් ප්‍රසංස් කරන කොමිසම රජේ ඉඩම් හැමතන වගේ තිබිෙනම්. මේ ඩම් වල ඒ සංවර්ධන කටු කිරීමම සද පෞද්ගලිකංශේ සහභාග කරගන්නට සහභාකරගන්න ඕනුත් යොදවාගෙන නිවාසාහදන්ට අපි බලාපොරව බලාාපොතුන නිවාස තිස්ධහර පමණ තුර අවුරුදු හතරක කාලය තුළ පට ග ට ව ටගරන්න කොට්සකටි වරගන්න පොලොගයි අඩුගනටන්ගන්න තිස්ධා පෙතර අපේ සැලස්මක් මේ වෙලාවේ තිබෙනතුර. ඒ ඒ නිවාස මධ්‍යම් පාන්තිකන් වෙනුවේ අපි විශ්වාස කරනු අපිට සාමාන්‍ය දැන්ට පෞද්දිිලිකංශී නිවසක් ලබා දෙන්න මිලට වඩා සමාට සට හැටක හැත්තක විදර ප්‍රමාණකට අපි නිවසල් ලබාධන පොළක් කියල අර පිපපි. ඒ එත මංකවන කර දෙක්නක තමයි අපි හදනක. ඒ රජීම නිවසාධනක. ඇබඒ එක කර අපට යම්පි මුදල් මතන ප යෝදධන්ල බද ප්‍රමාණ සීවිිතයි. ඒ ප්‍රක්‍රමේට නිවාස හදන අතරේ නිවා ම පදහක්න සැල් ක න අපි හදන්න. ඉතුර නිවාසටි අපි බලන්නේ පෞද්ගලකන්ශේ සබන්ධ කරගන්නට පෞද්ගලිකංශයේ ඩිවලපගෙනෙකොට තියන ප්‍රධානතම ගැටලුව තමයි. ඩම ගන්නට සල්ලි විදන් කරට පස්සේ නිවාසය හදන්න මුදල් නැතිකම් ඉති එනිසා අපි කියන්නලාට ඔවුන් කරන්නේ මිලදී ගන්නන්ගේ අත්තිකාරම් මර ඊට පස්සේ ගොඩ නගන එක ඒ අත්තිකාර ගතත් ඉඩම ඇරතියෙනපු එතන තම ප්‍රශ්න තියෙන නිසා අපි අපි දැන් කල්පනා කරන්න මොඩල් එක තමයි අපේ ආයෝජන විතර විදිර අප ඉඩම දෙනවා එතකට ඩිවලපොට පුළුවන් බැංකෝකින් අරිකහරනෑ කරගට මේක නිවාසංකරන හදන්න හදන්න ගමන් ඒවා අතිිකාර මැරගෙන ක්‍රම විදඇත්තිරන මේකරන් ඒ නිවාස විකුණල එන මුදල්වලින් අපිට ිවීම කරන්න. යතුර අපේ අපේ ආයෝජනය අපි ව්‍යාපෘතිය සම්පර්ණ වෙනකට අපි එක ලබාගන්නවා මෙස මුලිම ගන්නට යන්නෙ නෑ එකතම අපි. දැම්ල්ල මඩල්ෙකට අර මේ නිවාස ගොඩ්නගැෙන කෙනටත් නිවාස විකුණා ගැනීම පහසු කිරීම සඳහා දැන් අපි අයවම මෙවර දිලතියන සියයට හයදසම දෙකයි පහක පොලිියට අවරදු විශ්භාග දිර්ක කාලන නයක්‍රමවේදක් අනුමතකල තිය නතු ඔබ මධ්‍යම්පාන්තිකෙක් නම් නිවසක් ගන්න බලාපපුරොත්තුන් ඉන්න කෙනෙක්න. ඔබටඒ දිර්ගකාලීන අවරුදු විෂපහය සීරහදසම දෙයි පහි පොලි නෛක්‍රමවේදයට තිය නෑ කරගෙන ඒ නිවස ලාගන්නපල විශල පසක් ව. අද අප රාමිකෙන් අනතුර යලෙත්හම්. අද උදැස්සන ඔබුතුමාමන්රන්න කොහෙද හිටිය කියලා නදපති ේකම් කාරයාල ඉදිදරපට මහාහංගරත්නය පැමිණිලා මේ අදාධානෙ සහ බූමධනයකන ප්‍රශ්නය විද්‍යාත්මක විසඳන් කියල නනාදපත්තුමමාගේින් ඉල්ලසට අපිදකක් වක මතු ප තනටාව.. ඇයි මේ ප්‍රශ්නය අවුල් කරගත්තේ ඇමතිතුමා. ී ප්‍රශ්නය අවුල් කරගත්තාද අවුල්උනාද කියන එක මන්දන්න විග්‍රාහ කරන්න කොහොමද කියන එක හැබැයි මට ඔබට කියනන්න පුුවන් ජනාපත්තුමා ඉන්න තැනම ගද කියන එක. ජනාපත්තුමා දිගින් දිගටම සිටියේ මේක දේශපාලන ටීන්දුවක් නෙවෙේ මේක සෞඛ්‍යංශ මගින් තිීදු කරන්න වන දෙයක් කියන එක. මොද එතුමාම කොරුණ පාලනයේදී කාර්සාධක බලකායක් කදාගන සෑහෙන බලතල සෞඛ්‍ය ක්ෂතුමා තුළේ කණ්ඩමට දලා ඔවුන්ගේ උපද සනුවනය කටයුතු කරරි. එතකොට මේ ප්‍රශ්නයේදී සම්පූර්ණ මේ තින්දු ගැනීමේ බලය තිබුණේ අධදක්ෂ ජනදරල් වරට. තුරේ දා අධ්‍යක්ෂ ජනරල් තුමා තිීන්දුව ගත්තා මේවා ආධහන කරන්නට ඕනි කියලම්. ඒ තිීන්දුව අදටත් මේ මොහත වන විට තාමත් ඒ තිීන්දුව ඒයාකාරම තිබෙනම්. ඒකට ගිහිල්ල ඇ ගිලිගහලා එක වෙනස් කරන්න ගිය නැහැ. ජනතිපතිතුමා හෝ අගමැත්තුම හෝ කවරෝ. එබ මේ ගැන මතවාදයක් සාකච්ඡාව එන්න පටන්ගත්තාම ඒගන ස්වබලනට විස්්‍ය කමිටෝ පත් ක තියෙනම් ර ඒ විශසංඥ කමිටුවේ වාර්තාව බන්ඳධන්න තරමට තාමත් ඇවිල්ලනෑ. එතුකොට මේ වෙලාවේ ක්‍රියාත්මක වන්නේ සෞකදධ්‍යයක්ක්ෂ ජෙනරාල්වරයා විසින් ඇරගෙන තියන තිීන්ද අධාන කිරම තිීන්දුව. ඒ ඒ තීන්දුට පිඩිගිල දෙශපලන තිීන්දුව ගන්නට ආ්ඩු උත්සා කරණය. ශේෂක් කමිටුවක් මොකද පත් කරන්නේ ඇමතිමාදැන් හිටපු සෞකිසිවා ධ්‍යයක්ක්ෂ ජනාල්වරයා විසින් ගත්ත තීන්දුවක් තියෙනවා ලිකිතව ඉතාමත් පැහැදිලිව. ඊට පස ඒ අභියෝගගේට ලක්කරමින් ශ්‍රෂ්ඨාධිරනයටට පෙත්ම්කිහිපයක් ඉදිරි පත් වුණා දිී රටේතිබෙන්න්න වූ පරිම අධිකරණය විදිහයට ශ්‍රෂ්ඨාධකරණය ලාවාදීපු තීන්දුවත්තිය ඇති එතින නිඩ කමිට මොනාද මෙතර ලොකෝ ජනතවතර මතවාදයක් කියනකොට ආණඩුව ජනතාවට තැහුග දෙනතිපේ එතකොට ඒ ප්‍රශ්නය එනකොට මේකට වඩාත් නිවැරදි විසුණ ලබාගන්න තමයි විශස සංය කමිට පත් කරේ එතු ඒ ඒ අයදෙන තිීන්දුව කුමක් හෝවේවා ඒ තින්දු බාරගන්නට ආණ්ඩෝ සෝ දානම් නතා අනිෙක් අනිනි අනික් විකල්ය උනේම කක්ද දැඩිව කියෙන නෑනමක වෙනස් කරන්න බැෑ කියලා හමත හිල්ලම එක වෙනස් කරන්න කියරවා ඇති ඒ දෙක ආණඩුරන්න කියනෑ ආණඩු තවත් උපදේක මණ්ඩ ලබන එක ඒත් විසේන තියයි කියවේ ඕගේ මතමකක්ද කියලා ත්බන්ිඳ තැන් පලාාත් සබා චන්දය පිළිබඳව ආණ්ඩුවීම පාර්ශවකරුවන් පිරිසක් එරෙහිව කතා කරන හිටපු පලත් සබා මන්ත්‍රීතුමාලා පළත් සබා මේතිවරණය පවත්ව්ඩුවනය කියන මොකදද නාලක ගොඩ හේවයම තුමාගේ මත ඒ සංකීර්රණ ගැටලුවක් මේේ වෙලාව එක පැත්තකින් පසුගේ කාලෙ අපි පසුගේ රජයට දෝෂාරෝපනය කරපු ප්‍රධන ප කාරණය තමයි චන්ද කල්ධාපයක පට මතගෙන ඔවුන් බලටවිල්ල ප්‍රදේශ්න්ද කල්ධාපුද දිිගින්ද කරම කල්දැම්ම. පලා සබචන්ද කල් දැම්ම. විධ හිතු දැම කාල්ලි මේක විෝචනය කරලා චන්ද කල්ධාන්නය පා කියල ඇ ඉවැනි තත්ත්වයක් ඇයටතේ රජට වක්කමත්ති වෙන දැ චන්දය පත්වන ොදේ දාාපිකුවනේ චන්ද පවත්තන්නට නීතයගල චන්ද පවත්තන්න ඕන්න චන්ද පවත්වන්න ඕොන. ඇති ඒක නිසා වෙන්නට ඇති මේක කැබිෙනට න්දලේ සාකච්චව වනේ. පත් සබභාන් පවත්වනාද කියනක. එතකොට අනිපැත්තට මේ පලත් සභා ක්‍රමවේදය ගැන රටේ විවිධ මත තිබෙනවා. විශේෂීම් අපිට සහයදුන්න සියලු දෙනාම නැබේ සමහරය දැඩුව විශවාස කරනවා මේ පලත් සබා කියලාක කියන්නේ සුදු වලෙක් එක්දන්සියාසු හතේ ඉන්දියාව මගින් අපමත පටවු ලැබූ අප විසින් නිර්මාණය කරපු නොවන දෙයක් කියනක. ො ඒත්වේ අතතේ වඩා නිවැරදි විසුඳ වන්නේ. අපි වීවස්ථා වෙනස්කාරන්න යනවාන. ඒ වීවස්ථා වෙනස තුළ තීන්දුවන මැටවරක්‍රමේ. ම මේ පරිපාලන ක්‍රමවේදය තුළ හරි විසඳම සස්යාගෙන ඒකට ්‍රාත්ම කරනක.ඉ මේ වෙලාවේ දැවබැවේ මගේ පුද්ගලක මතයම කැබිට බඩලි සමාජියෙක්නොවේ මම රජ්‍යමතිවරෙක් තුට මගේ මට පේන විදියට මේ වෙලාමියන් ගැටලුවට අප රජක් වශයෙන් අවසාන තීන්දු කරෙන් නොනේ අවසන්තීන්ද තාමත් ඇවිල නෑ නැතැ ඔබතුමා කියනවා අර නව ආණ්ුක්‍රම ව්‍යවස්ථාවක් තුළක විසදුම හවාගන්න ඕනය කියලා. තුමා එතෙක් පලාාත් සබා මැතිවරණේ පැවැත්වේ යුතුද. නැත්තං ඒ තීන්දුවෙන් පසුව නවානුකනම ව්‍යවස්ථාගින් පසුව ඒක ලිහෙෙන්නට ඉඩරන්නට. ම නැවත් පැහදිලි කරන ඔබට කකිපදේ. පරිලනිිකාරතම චන්ද කල්දාානකට විරුද්ධෝ කතාකරපපු අපි චන්දෙ කල්දනව න්ද න නක තරක් බතු විුද්ධවගතාර විශෂන ජාති ්‍යාපා ශ හිතයි ජාති ්‍යාර වන්න ළුව ජාති ංවිධනක තු වෙන් ල තු ම ංවාද වන්න පුළුවන් භික්‍ෂ හන්සේලගේ සංවිධා වන්නට පුළුව ො ග ට රුද්ද වගතාර. ඒ ප්‍රධාන සටන් පාටයක් වනයි රජේර් සහයෝගේ දක්ො ක්ඩ ඔවුන් දැන් රජන් එල්ලි දංක කියන පලත් සබත් යන්නටපයයිගේ කිතමක එත මට තවාදකක්ත්තියෙනවා තරඒ තර්කයක්තමයි මේ චන්ද කල්නොද චන්දතියන් ඕන කියෙනකක්. නම දෙවනිකතමයි මේක අවශ්‍යද. අපි අපි වවස්ථා වෙනස් කරන්න හදන්නේ දැන තින ක්‍රමේ අඩුපාරුතිය නිසා. ල්ද ම් පිගන ඩු පුති කියල ති හමනම් අපිරන්නට ලුවන්තර එක්ටේ අලුත්ව්‍යවස්ථාව ගෙනන කරනකත් එතෙක් මේක ඉවසාගෙන ඉන්න එකත් මගේ මගේ මතය අුවත් ම හිතනා අපට ඉවසසාග ඉන්න පුළුවන් විවස්ථාවන තුර ඩාර අවසාන වශයෙන්ත ඔබතුමාගේ තනතුරේ එක කොටසක්තින අ අපපද්‍රාවේ බැහැරලී ශ්‍රී ලංකාව කියන්න කුණු කන්ඳුවලට ඇයට වෙලා මිනිස්මියගේ රට ඉතින් ඒ වගේම කස කළමනා කරනයට ගියාම උද්ගෝෂණ ඇතිවන්නාව වූරටක් මොකක් දෝපතුමා ලගේ විසඳතුම තැන් කසල කළමනා කරන කියනක නීතියනුකූල මේ රට ති නීතියානව අයිතිවන්නේ නගර සබා මහනගර සබා නගර සබා සසා ප්‍රාදේශබාවලට තමයි එහි නීතියනුකුල අයිති තිබෙන්නේ එතකොට ඒ අය ලංකාවේ පෞසික කාලය පුරාම භාවිතා කරපු ක්‍රමය තමයි කසල එකතු කල්ලා කොහැර තැනක කුණු කන්දක් වශෙන් කසල එකතු කරන එක. එක ලෝකෙත ිච පරණ්‍රමපේති. ලංකාවේ තාමත් බහුලොම ක්‍රියාත්මකට ක්‍රමවිේදේ තම එක. එතුට ඒකට මගේ අමත්‍යංශයේ යටදීතියෙන ආයතන ඉසර සම්බන්ධ වනේ නාගරෙ සංවර්ධන අධිකාරය හෝෝ පහදදිම සංවධන අධිකාරය හෝ සම්බන්ධූනේ මේ ප්‍රධීශ සභාවට අවශකන්න ඉඩම් ලබාදීම. ක දාන තැනක් හොලදිනක තමයි එතන තිබුණේ. නොමුත් මෙවර ජනපත්තුමා රාජ්‍ය මාත්‍යංශ තින්දුකරද්දී එතුම හුගා තැන්වල රාජ්‍ය අමාත්‍යංශ තීන්දු කරන්න ජනතාවගේ අවශ්‍යතාවන් දිහා බලල ඒ අනුව තමයි මේ කසල කලබනා කරණය කියන එකත් අපේ රාජ්‍ය අමාත්‍යංශ විෂයක් විදිට ගෙනාව. එතුට දැන් අපිට තියෙනවා එකපතින් වගකිීමමත්ති වෙන අනි පති නතිම ගැටලුුවත්ති වෙන. නිෙතිම ගැටලමද මේික විෂේත් භාරව වෙන්නේ මහනගර බානගර බාස ප්‍රාදෙශ භාවලට. අනි පැත්තේ විශෂපතය ඇතුලේට විසුඳ වස්සවීම අපට ාරලා තියනවා. ඒ ඒක අපිට ඉදිරිදදි විසි්ඳගන්න ගැටල ැේ අප මේ ගන දැන් අ්‍යන කරලා මෙ මේ වගේ තේන්දු කීපට වෙලතින. එකක් තමයි කුණු කන්ඳුගර ගැසීම. ක්‍රමවේදෙන් ලෝකේ අනෙක් බොහෝට ශේෂව දියුණන්ටවල් ඉවත් වනා වගේ අපි හැකිතාකික්මට ඉවත්වවෙන්නට ඕනෑ. අපි ඉවත් වෙන්නේ කොම ඉවත් වෙන්නට නම් අපි මේ කුණුවලින් කුණුවට ය කරන්න කසල කියන දේ ලෝකයේ අනිකරටවල් දකින්නේ සම්පතක් විදිරව ස ඉවල යුදතු දයක් විදිරන්න නවෙේ එන්සම කසලන යම් කිසි ප්‍රමාණයක්කෝ නැවත. පිටි ප්‍රචක්ෂි කරන කරලා එමත් වෙනත් ප්‍රවේකට හර්වල පවිච්චි කරන්න පුළන්න ඒක කරලා පාවිච්චි කරන්නම බැරි කොට්ස තමයි අප ඉවතරලන්නට ඕනේ. අපි ඉදිරියට දකින විසුඳම තමයි. ලංකාවේ සාමාය්‍ය කුණු එකතු වවා දවසකට මටි ටොන් අට දහක්කිිතරවාගේ. ගල්ල නත් ඒයි මේ නගර සභා ප්‍රාති සභා එකතු කරන්නේ මටන් තුන්දස් පන්සයක් පිතරවාගේ කියැනන්නේ අඩු ප්‍රතිශඇතම දැන්ට ගොහොමටත් එකතු කරන්නේ මටික තමා ගිහිලරට කොහරරි දමන්න. එතට ඒවාවෙයින් කොටස දරණ කොටස තිබෙනවන් ඒ දිරණ කොටස අපි පුළුවන්තරම් උත්සාහ කරන්න ඕන දැන්ටත්ඒ ක්‍රියාත්මක වෙනවා අපිට පුළුවන්න මේ කොම්පෝස දන්න අමක අපේ රටය අපිදන්නවා අපේ ආර්ථි පතිපත්තිය තුළකාබනිික. පොහොට භාවිත්‍යය අපි උඟාත්දුටට ප්‍රවර්ධනය කරනවා. එතුොට මේයි කොටසක් කොම්පෝසාදල ඒ සඳහා භාවිතා කරන එක තමයි පලවෙනි විසනවා. එකට දැනට හුගා ප්‍රාධශ බල මේ එකකරනවා හැබැයි කිරීමද තිය එක ගැටුවත් තමයි මේ කරන ක්‍රමවේදී වර්දත්තිබෙන. මොක කුණුව ලබ දන්නවා තිනවා ලීචේට්ක ලික මදරක සිංහල චි ගදගල දියර ඇකිකතුයෙනවා. මේ පරනුවෙන්ට පරනවවෙන්න ීරයක් පොල්ලොවට මුසු වෙනවා. මේක වේ මේ භූගත ජලයට එකතුවා මේ පොලොට අහිත කරයි පරිසරයට අහිතකරයි මේ කොපෝස් හදන ප්‍රාතිශ බාවල හැමත නැම මේ ලීචේට එකතුවක සිද්ධ නිසා. අපිට දැන් තාක්ෂණ කඳවා දෙන්නට වෙනවා. මේක පොලොවට යන්නට නොදී. වෙන්කරගෙන කොපෝස් හදන වෙලාවේ එක වෙනමම ගිහිල්ලා. මේ ඒක ප්‍රෝසෙස් කරන්න පුළුවන් ක්‍රම වෙදයකම වෙලා අපි අධ්‍යයනය කරගෙන යනම් ඊල්ළඟට තියෙනවනේ දැ දිරන්න නැති කොටස එඒ දිරන්න නැති කොටස අපිට පවිචි කරන්න පුළා ක්‍රම කීපයමතිවන දැනට ප්‍රධානශන් අප හඳුුවගනිත්ම එකක් තමයි යින් කොටසක් බලශක්තිය එනජ. සෑදීම් සද ල්ෙක්්‍රරිසි සිටි සෑැදීම් සද පවචනක ඒ සද ැනට කරවල පිටි එක ආතනකට අවසර ලබාදීලා ඒ ආයතන වැඩකටුත් සම්පූර්ණයම වගේ නිමවෙල ජනවරි මාසේ එක පටන්ගන්න නීමිතයි ඒක පටන්ගත්තාම ආයතන්න පුළුවන් කසල්ල මගින් විදුලි ජන්නේ කරන එක දවසකටමට්ටෙක්ටන් පන්සිියත් හත්සිය අතර ප්‍රමාණයක් හසුරවානටට කොළොම නගරේ දවසර එකතුෙන්න්න ගුණු ප්‍රමාණය. කොළම මහනගර සසිමවතල මටටන් පන්සිරන ආඩුයි. හිංසා ඒක ඉවරු හම ජනවාරි මාසේ කොළම නගර එකතුවෙන්න සියලූම කසල ඒෆක්ටට පුුවන් පෝසස්කාරන්න මොකදඒක ප්‍රමාණවා. ඊට අතව ත පසුව කාලේ අනමතේද ලතිබන තබත් එකකට කරදියානුණ කන්ද අසොල. ඒ ඒඒෆක්ටිය අවාසනාවකට වගේ ඒආයෝජකයායම්කිසි මුදල් ප්‍රශ්නයකට ැදිවල ඒවා ප්‍රති මග ල යන එන්ස එක හරිවෙලාට ඉවරවෙන නෑ අපිදැන් හොයනවා අලුත්තායෝජගේ අලුත්තායෝජක ගෙනවත් අඩුගන්තව මාස අඩුගන් හට පවත්්‍යාවේ ඒ ාපතියෝකගේ තුරත් එදරත්ව මට්ටික්ටන් පසියක්ක් යන ොට කොළඹ නගරෙසා මහනගරසීමව තුළල එකතුන කුණනුවල්ට අපිට විසයි විෂ දෙක විතරවාගේෙනොට සම්පූර්ම විස්තුම. ඊට පස්සේ ඉතුරු මගේ මටොන් තුන්දස් පන්සයයක් විතරගේ එකතුනවා කියලා ඉතුරු ටික විසිරලතින රටපුරාම එකක ප්‍රාදය සබාවල. ඒ ප්‍රායි් සබාවල දවසකට එකවන කොු ප්‍රමාණය පොඩි සමය මටික්ටොන් පහක් දහයක් විසාක් විෂපාක් ැ ගම්පාාවක ගත්ම ලොක ෙක් මටිටන් හැට පවිතරම දවද එකතුවෙන්නේ. දැර කසල්වලින් විදුලි ජන්න කරන ව්‍යාපෘති වලට මේ කසල් ප්‍රමාණ මදි. මානමටිට පන්සියක්ක් තියෙන්නවටොන ඒගේ ෆෙක්ට හදන්න. එතකොට ඒ විසුඳම හරියාන්නේ නෑ ඉතුරු ප්‍රාදේශ භාවට. ඒ සඳ අපි රබේ මේ ත ආතර කීපයක්ත් සමග එක තුළ සාකච්චා කල මේ දසල බිසුඳු කීපම සාකච්ච කරන යනො දැන ැවිිල ති එකක් සිුදුුමත්තමයි පොඩි ප්‍රමාණය කුණු වලින් විදුලිය නෙවෙයි නමුත් තෙල් හදන්නෆන සොයිල් කරකන් මේ ෙනෙේට වල්ටෙන් පාවිච කර ඩිසල්ට පොඩක් අඩු පමාණේ ෙල් හදන පුලන් ක්‍රමවේද දැන් ලංඟ පයිල ප ොෙක්්ක් කලන අපි දැලතිනු අන්න ඒ විසුම අපි ්‍රියාත්ම කරන පුුවන් මටටන් පහවිතර වගේ ප්‍රමාණය. ප හද රටපුර ප්‍රාජ් සා කීපයක්ක් එකට ගතු කරල්ලා අපිට ඒ කරන්න පුලලා ම දක්න විද ත අවුදු දෙ තර කාල තුල මේ තම පියන්න වන විසඳවා තරක පැතතිින් කොම්පසදන අනි පැත්තෙන් විදුල හදන විදුලිය නැත්තන් ැනසොල්ලාදනවා ඒවන් එන පද්‍රවලින් පුල්ලන් අපිට කන්ස් ක්ෂ මටිරල්ගේ දෙවල්හදන මේ සියල්ලටම කරලා පවිච්චි කරන්න බැරි ප්‍රමාණය ඉතුරල. ඒ ප්‍රමාණය මි ලාපොත්වය ගීල්ල අරුවක්වාල් වල වගේ හැදෙන සනිපාරක්ෂික්‍රම දිට ගබඩා කිරීම පරයන්තවල තැන්පත්ර බලාපොත්තයන්නේ මොද ඒකින් පරිසට හනයක් වෙන් ඉනහැ මේ අර ගඳ ගහනකුණු නෙවෙයි මේ පෝසසයෙන් පස්සයන ල්ගගේ බයිපඩක්ටකතයි ඉතිය. ග ට පහ දරුවක් වාස නකට ව ම කැමති ගවර න්න පුලුවන් ඇැ න්න බ ො ඒ ප්‍ර ේක් පස ර ට ග කක් නෙේ ඔට මතකයි මීතට මුල්ල ොුකන් කඩා වැටන දස දස දාත ල හකට කඩා වැටට කලින් මීතට මුල්ලේ කුණු කන්ද. ඇදදිග එන කාලෙ හිටපුආර්රක්ෂ කල එකම්වරයා තමයි ඒකට විසඳමක් වශයෙන් මේ අරුවක්කාල්ලට ප්‍රජෙක්ටන් ගත්. එතුම එදා සැසුන් කරා මීතට මුල්ල එකුණුකන්ද ළඟ දුම්්‍රස්ථාන පිහිටවල දුම්්‍රියත් විශේෂ දුම්රී ැදිරි සකස් කරලා ඒ මීතට මුල්ලට එනකුණු එකතු කරලා එතනින් ගැෙනහිල්ලා අරුවක්කාලලට පපුත්තලම මේ අරුවක්කාලවල හෝල්සිම් ආයතනය අතරදාල තිබුණ හු රගෙන ලවා අතර වලවල සනීපාරක්ෂක ක්‍රමවේදයට තැන්පත් කරන්න වැඩසටහ සැලසුම් කරල තිබුණේ නො ඒවෙලාවී තැන පිළිබඳ වාදයක් ඇතුනාා මොකදේක ඒ හපද තියන්නේ විල් පත්තු. මේ වනරක්ෂිතය මේකට හානියක් වෙනවාද කියලලා ඒ සාකච්චාාවතම දෙදස් ධාතය ආණ්ඩු පෙරලම වෙලා තිබුණ ඒකට විකල්පු වශෙන් සොයා ගත තැනම තමයි අරුවක්කාලු ප්‍රදේශය තුළම දැන්ගේ ඒ ගොඩන ඒ ඉදිවමින් පවතින්නේ ඉදිනිස ව්‍යාපෘතිය අලුත් සංකල්ප යන්නෙවේ ඒ ව්‍යපෘතිය දාරක්ෂලික වය වශෙන් ගෝටා රාජ පක්ෂ මත්තම පටන් ගත ව්‍යාපෘපය එකකම වෙනස් වෙලා තින්නේ ැන වෙන සලතින පම. ේ නාගරික සංවර්ධන වෙරල සංරක්ෂණ අපද්‍රාව බැරලීම හා ප්‍රජාපවිත්‍රතා රාජ්‍ය මාතය ආචර නාලක ගොඩිහිවාම අතාට වේවින්ම ස්තුති ආන්ත වනවාදතු සෙහැටේ රාගනයට ිළිගත්තාට. අපේ ලබන සතියේ දීත් සුපුරදු විදිහට සතියේ සමාජ කටගැස්ම දෙරනතුන් සෙහට සෝ දායින.